සත්‍යයට රෙහි සත්‍යේ හොරාව අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ වෙකොන්නේ නින්නද සජීවී සංවාදයේ සමගයි රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී සති අග දේශපාලන හමුව ඡන්දා කැපමණක් නෙමෙයි සමස්ත ජනතාව ආමන්ත්‍රණය කළා අපි එදා ඉඳන් පුරවැසියාගේ දේශපාලන භූමිකාව වගේම ජනතාවගේ දේශපාලන කියවීම දියුණු කරන්න සංවර්ධනය කරන්න ඔවුන්ගේ දේශපාලන විඥානය ඔසවා තබන්න අපි සුවිශේෂී වැඩ කොටසක් කරමින් ඉන්නවා රටේ ප්‍රගතිශීලී දේශපාලන අදහස් දරන මත දරන කණ්ඩායමක් එක්ක ඔබ කුමන පක්ෂයක කුමන මතයක කුමන අදහසක කුමන පාටක හිටියත් අපට වටින්නේ රට රටේ හෙට දවස රටේ අනාගතය යහපත් කිරීම සඳහා ඌ දේශපාලන සවිබල ගැන්වීම අපි නිරන්තරවම රට මැද ඉඳන් ජනතාවත් එක්ක ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ නිසා ඇතම් අයගේ විවේචන ඇතම් අයගේ ප්‍රශංසා මැද්දේ අපි ඉදිරියටම යනවා. ඔබේ ප්‍රසාදය මැද ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන වැඩසටහනක් නින්නද සජීවී වැඩසටහන. මෙවන විට අපි ඔබ දන්නවා මුහුණු පොත ඔස්සේද සජීවීව ඔබ අපිට සම්බන්ධ වෙනවා මේ වෙලාවේ. සිළු දෙනාටම අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ රටට අවශ්‍ය දේශපාලන කතිකාවතකට පෙළ ගැහෙන්න මේ දේශපාලන සංවාදය රටට වොමනා දේශපාලන වටපිටාවක් හදා ගැනීම දක්වා පරිවර්තනය කරන්න ඒ ශක්තිය බලය හැකියාව තියෙන සාමාන්‍ය ජනතාව වෙන ඔබ සතුව ඒ නිසා ඔබේ බලය ඔබේ ශක්තිය ඔබේ හැකියාව අපතේ යවන්න එපා රට හැදීමේ මාවතට එකතු කරන්න කියන ආරාධනාවත් එක්කම අපි කැමතියි දවසේ නින්න අසදී සංවාදය මේ විදිහට ආරම්භ කරන්න දැන් හිතන්න එක පැත්තකින් අපේ මැතිවරණය සඳහා ජනමනස සකස් කරගන්නම ඉන්න වෙලාවක් එක පැත්තකින් මැතිවරණ කණ්ඩායම් ඡන්ද අපේක්ෂකෙන් ලකුණු පාට සහිතව පෙලින් පෙළ තමන්ගේ මැතිවරණ අලෙවි කරන ක්‍රියාවලිය නිරත වෙනවා තමන්ගේ මතවාදයේ ප්‍රතිපත්තිය ඉදිරියට දමමින් බොහෝ අපූර්ව කතා ඇසෙමින් පවතින වෙලාවක් මේක හැබැයි මේ අද උදේ වෙනකොට අද දවසේ මේ මොහොත වෙනකොට මැතිවරණය වෙනුවට තවත් බියක් අපේ සිත් තුළ පහළ වෙමින් තිබෙනවා තමයි COVID-19 ඊළඟ රැල්ල පිළිබඳ බිය ඒ නිසා ඔබ මුවින් ඉවත් කළ පහළට දැමු මුඛාවරණය යලි ඉහළට ඔසවා ගන්න කාලයක් ඇවිල්ලා තියෙනවා හෙට අනිද්දා දවසේ රටට කුමක් වේද රටේ කොවිඩ් ප්‍රසංගතය ආයේ හිස එසවිද කියන බයකුත් එක්ක යලි යලි මැතිවරණයේ මනෝභාවයන් අපේ මනස තුළ වැඩ කරන්න පටන් ගන්නවා මේ 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 නිසාම මෙවර මැතිවරණය विशेषाय अपे अद कथा वहा मेवर मेतिवर्णे सुविशेषी वर्णे ऐ के कारण मे कारण कथा वहा क्रीम संदा अभी बहुम गौरव रटमेदट आराधना कर मौबिमलंका पदन में अध्यक्ष नीतिज्ञ कपिल गमगे महात्माट अभी आदर पिलगन ऐबोन के इतकम आराधना कर जातिक मेतिवर्ण निरीक्षण मध्यस्थाने जातिक संविधायक नीतिज्ञ प्रसंग हरिश्चंद्र महात्माट अभी बहुम आदर पिलगन ऐबोन උණුසුම් රටක් තිබුණා උණුසුම් දේශපාලන වාතාවරණයක් තිබුණා හැබැයි අපිට මේ රටේ උණුසුම කෙබඳු තැනක තියෙනවද කියලා නිශ්චිත නැහැ අපි සංවාදයේ ප්‍රවිෂ්ඨයේ ගමු මෙවර සුවිශේෂී මැතිවරණය අපේ නිතිච්ඡ කපිල ගමගේ මහත්මයා සුවිශේෂී මැතිවරණයක් කියලා අපි බොහෝ දෙනෙක්ගේ කතාව හා මුවාග තියෙන කතාවක් ඔබ හිතන්නේ ඇයි මේ මැතිවරණේ සුවිශේෂී වන්නේ කියලා කారణ කීපයක් නිසාම මේ මැතිවරණය සුවිශේෂී වෙනවා මොකද එකක් තමයි අපි මෙතෙක් ඉතිහාසයේ මුහුණ දීපු නැති ආකාරයේ දරුණු ව්‍යසනයක් COVID-19 ඒකට මුහුණ දීලා තියෙන තත්ත්වයක් එතකොට ඒ නිසාම අපිට අපේ සාමාන්‍ය ජීවිතය ගත කරන විදිය වෙනස් කරන්න සිද්ධ වෙලා මූණ වහගෙන ජීවත් වෙන්න සිද්ධ වෙලා බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා මැතිවරණය කියන්නේ හැමෝම එකට මුහු වෙන අවස්ථාවක් හැබැයි මේ COVID-19 එක්ක ඒ මුහුවීම ගැන නැමත වාරයක් හිතන්න සිද්ධ වෙලා මේ කියන සමහරු හිතනවා ඇත්තටම අපි මේ කියන අවදානම අතට අරගෙන මැතිවරණ පොලට ඡන්ද පොලට යන්න ඕනද කියලා සැකක් මතුවෙන මට්ටමේ අවස්ථාවක සමහරුන් ඉන්නවා ඒ වගේම සමහරු මේ කමන්න මොන දේවුණත් කමන්න අපි පුරුදු පරිදි ඡන්ද කරනවා කියලා අර කිසි දෙයක් සලකන්නේ නැතුව ඡන්ද කරනවා හැබැයි එත ඒ වෙනකොට නැවතත් මැතිවරණ කොමසාරිස්වරයා මෑත ඉතිහාසයේ වැඩිපුරම මට හිතෙන්නේ ගත්තොත් වඩාත්ම නීති රීති දැඩි කරලා තියෙන අවස්ථාවක් මැතිවරණ කොමිෂන් සභාව මේ මැතිවරණය කියලා අපිට කියන්න පුළුවන්
මොකද ඒක එක් ආකාරයකින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිර්දේශ මත මැතිවරණ කොමිෂන් සභාවම ඒ දේවල් ඉදිරිපත් කරද්දී තවත් ආකාරයකින් මේ දක්වා මැතිවරණ ඉතිහාසය දිහා බලලා මැතිවරණ කොමිෂන් සභාව විසින්මත් යම් යම් නතර කිරීම ප්‍රමාණයක් ඒ වගේම බාධා කිරීම ප්‍රමාණයක් යම් පාලනය කිරීම ප්‍රමාණයක් සිද්ධ කරමින් ඉන්නවා. ඒ වගේම මේ මැතිවරණය ඇත්තටම ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය විදිහට ගත්තහම එක සැරයක් දින නියම කරලා අප්‍රේල් 25ට ඊට පස්සේ ජූනි මාසේ 20ට නැවත දින නියම කරලා මේ ඇත්තටම දැන් තියන්න හදන්නේ 3 විනිට නියම කරපු දිනේ. ඒක තමයි සුවිශේෂී තත්ත්වයක්. එහෙම දෙපාරක් කල් ගිහලා 3 විනි පාර යන්තම් මැතිවරණේ තියන්න උත්සාහ කරන තත්ත්වයක්. ඊළඟ සුවිශේෂී තත්ත්වය තමයි 3 විනි පාරක් තියන්න පුළුවන් වෙයිද කියන සැකයක් නැවත ඇති වෙලා තියෙන තත්ත්වයක්. මෙදි මේ වගේ ගත්තහම කාරණා ගොඩක් නිසා මේ මැතිවරණේ සුවිශේෂී. තව සුවිශේෂී වෙන කාරණා තියෙන්න පුළුවන්. එකක් මෙවර අපේක්ෂකත්වයන් නාම යෝජනා ලබා ගැනීම භාර දීම සහ මේව සම්බන්ධව තවත් අපිට කතා බහ කරන්න පුළුවන්. මම හැබැයි පළමු වටේ අපේ නීතිඥ රසංග හරිචන්ද්‍ර මහත්මයා ළඟට එන්නේ මාතෘකාව හා සම්බන්ධව. ඇයි මෙවර මැතිවරණයේ සුවිශේෂී වන්නේ ඔබට අනුව? ඇත්තටම කපිල කිව්වා වගේම මේ කොවිඩ් තත්ත්වයත් එක්ක 89 88 ජනාධිපතිවරණ 1988 සහ 89 තමයි අර්බුදකාරී අවස්ථාවක විශේෂයෙන්ම මේ මැතිවරණ පැවැත්වුණේ ලංකාවේ. මැතිවරණ කොමසාරිස්වරුන්ගේ වාර්තානුව අවම ඡන්ද භාවිතයක් වෙච්ච මැතිවරණයව. නමුත් දැන් අද දිනේ වෙච්ච සිදුවීමත් එක්ක ඒ කියන්නේ මේ කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග මම දැක්ක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා තවමත් ගැසට් කළා නැහැ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොවිඩ් සම්බන්ධ ඒ උපමාන ඒ කියන්නේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතව තිබුණා. එය තවම නිකුත් උනේ නැහැ කියලා. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. මොකද යම් හේකින් මේ වර්ධනය වෙන තත්ත්වයක් ඇති වුණොත් කොහොමද අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ කියන එක. ඒ වගේම සමභූමියක් නැතිවීම මේ කොවිඩ් තත්ත්වය පැමිණීමත් සමගම මැතිවරණ කොමිසම ඉතාමත් දැඩි ලෙස 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න ගත්තා. නමුත් මේ සමහර දේවල් මැතිවරණ කොමිසම පැමිණෙන්න පෙර මැතිවරණ කොමසාරිස්වරයෙක් සිටිද්දී දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ ඔවුන් අතර වෙච්ච සාකච්ඡා නිසා ලිහිල් කළා තිබුණා. ඒ කියන්නේ පක්ෂ කාර්යාලවල අංක ප්‍රදර්ශනය කිරීම වගේ දේවල් අවම කරා මේ වෙලාවට. එතකොට අපිට මේ මැතිවරණ උණුසුම දකින්න නැහැ කොහෙත්ම ගම්මට්ටමේ. ඒ වගේම වැඩි වැඩියෙන් මුදල් වියදම් කරන අපේක්ෂකයන්ට පමණයි මේ තත්ත්වය තුළ මැතිවරණයේදී වැඩි වාසි ලබා ගන්න පුළුවන් වෙන්නේ. අර අවම මුදලක් වියදම් කරන අපේක්ෂකයාට තම ප්‍රචාරණ කටයුතු සියලුම පක්ෂවලට අදාළයි අවම වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සමහර දේශපාලන පක්ෂ විසින් සාකච්ඡාවක් ඉල්ලලා තිනු මැතිවරණ කොමිසමේ මේ සම්බන්ධයෙන් තාම සාධනීය ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඉතින් මේ තත්ත්ව කීපේ නිසාම සුවිශේෂ තත්ත්වයක් තමයි මේ මැතිවරණය පවතින්නේ. හොඳයි. දැන් මෙවර මැතිවරණයේ සුවිශේෂී වන කාරණය මින් එහාටත් අපිට විවිධ ශේෂ්ත්‍ර පුරා පැතිරෙනවා. අපේ කතා කරොත් කපිල ගමකි මහත්මයා, දැන් අපි හිතුවොත් දැන් මෙවර දේශපාලන භූමිකාවන් එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් රටේ පවතින තත්ත්වයේ සුවිශේෂී වන්නේ කෙබඳු කාරණා පදනම් කරලා දැන් අපි මේ රටේ පැවතුණු වසංගත තත්ත්වයේ සහ මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වගේ කාරණා පස්සේ කළා කල්පනා කරොත් රට හමුවේ තියෙන ජාතික අභියෝග වගකීම් සහ ආණ්ඩුවේ තියෙන ස්ථාවරභාවය එහි ස්ථාවරභාවයන් සහ ඒවා සම්බන්ධව විශේෂ වන්නේ කෙබඳු කාරණා පදනම් කරගන්න? ඔව්, එකක් තමයි මෙතෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය නොවුණු මන්ත්‍රීවරයෙක් විදියට නොහිටපු වෙනස්ම ආකාරයේ පුද්ගලයෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා. ඒක සුවිශේෂී තත්ත්වයක්. එතකොට ඒ ජනාධිපතිවරයා මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම ජනමරමින් ජනාධිපතිවරයා බවට පත් වුණු කෙනා. එතකොට ලංකාවේ ජනතාව අතිශය බහුතර ප්‍රමාණයක් දැඩි බලාපොරොත්තු සහගතව ඉන්නවා මේ ජනාධිපතිවරයා ගැන. 69 ලක්ෂයක් ඡන්ද දුන්නා. 69 ලක්ෂයක්. එතකොට ඒ 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ජනාධිපතිවරයාට අවශ්‍ය කරන දකුණු අත තමයි දැන් මේ පත් කරගන්න හදන්නේ. ඒක සුවිශේෂී තත්ත්වයක්. එහෙමනම් අර 69 ලක්ෂයක අලුත් බලාපොරොත්තු 69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන්නට ජනාධිපතිවරයාට සහය වෙන ඒ වගේම ජනාධිපතිවරයාගේ ඒ කාර්යයන්ට බාධා නොකරන කණ්ඩායමක්
කවර පක්ෂයකින් හෝ පත් කර ගැනීම මේ මැතිවරණයට පැවරිලා තියෙනවා. එතකොට අන්න ඒ පැවරීම කොයි ආකාරයකින් ඉෂ්ට සිද්ධ වෙයිද? ඒ පැවරීමට කොයි ආකාරයේ පිළිතුරක් කොයි ආකාරයේ ප්‍රවේශයක් ලබා ගනිද කියන කාරණය මේ මැතිවරණයේදී තවත් විශේෂ කාරණයක් විදිහට පේන්න තියෙනවා. ඒ අතරෙම උගතුන් වියතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා වෙනම සංවාදයක් තියෙනවා. ඒ වගේම හිටපු අය නැවත පාර්ලිමේන්තුව යනවාද නැද්ද කියන එක ගැන තව සංවාදයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිවරයා බොහොම කලින් කියලා තියෙනවා පාර්ලිමේන්තුව මැතිවරණයට ඉල්ලලා පරාජය වෙන කිසිම කෙනෙක් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් බවට පත් කරන්නේත් නැහැ. ඒ වගේම එහෙම පරාජය වෙන කිසිම කෙනෙකුට පළාත් සභා අපේක්ෂකත්වය ලබා දෙන්නේත් නැහැ කියලා එහෙම කල්ැතුව කියපු කතා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් අලුත්. මේවා විශේෂයි. ප්‍රධාන වශයෙන් මම කියන්නේ අර 69 ලක්ෂයක අපේක්ෂාව ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ වෙන අපේ මේ මේ ඉදිරි පිම්මක් එහෙම නැත්නම් තීරණාත්මක කඩයිමක් බවට මේ මැතිවරණය පත් වෙලා තියෙනවා. ඔව් රසංග හරිචන්ද මහත්මයා දැන් අපේ මෙවර සංයුතිය පිළිබඳ කතා බහ කළොත් එක්තරා දුරකට සුවිශේෂී. ඒ තමයි දැන් පරණ අයව 225ක් ගෙදර යවලා අලුත් අය මෙහෙන් ගේන්න ඕන කියලා යම් මහජන සංවාදයක් නිර්මාණය වුණා රට ඇතුළේ. එතකම මේ තව පැත්තකින් මේ ගෝඨාභය රජපක්ෂ මහත්මයා බොහොම පැහැදිලිව කියමින් සිටියා මේ අලුත් කණ්ඩායමක් මට එවන්න. හොඳ කණ්ඩායමක් කියලා එතුමා මේ මෑතයුගෙත් කියන්න ගත්තේ මේ හොඳ පිරිසක් මට හදලා දෙන්න. මේ මේ ආණ්ඩුව හදාගන්න. එතකොට මට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඔබට සේවය කරන්න පුළුවන්. එතකොට දැන් මේ දැන් මෙවර මේ 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 කරුණු සියල්ල පදනම් කරගෙන මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමේදී අපි දන්නවනේ පක්ෂවල ඉන්නේ මේ නම් ටික දෙන්නේ ජනතාව තෝරලා යවනව නෙවෙයි දෙන උත්තරේ තෝරන්න තියෙන ජනතාවට. මේ හරි උත්තරේ මොකද්ද කියලා. එතකොට දැන් ඒ දීපු උත්තර ටික නැත්තම් ඒ තෝරලා මේ පක්ෂවලින් ඒ නායකත්ව විසින් තෝරපු අය පිළිබඳව අපිට මොකද්ද පැහැදිලිව අපිට විවෘතව කියන්න තියෙන්නේ? සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙන්න බෑ. මොකද අපි බලාපොරොත්තු වෙච්ච බොහොම පිරිස් වලට නාම යෝජනා ලැබිලා නැහැ. එහෙම මේ අවසාන මොහොත වෙනකොට ඒකට හේතුව තමයි අපි දැක්ක පහුගිය කාලේ මාර්තු 12 ව්‍යාපාරය වගේ ව්‍යාපාර බිහි වෙලා අපේක්ෂකයෙකු තිබිච්ච යුතු ගුණාංග ලක්ෂණ. ඔහු දූෂණ වංචාවලට සම්බන්ධ නැති නැත්නම් අවම අධ්‍යාපන සුදුසුකමක්. ඒක කියන්නේ මේ වියතුන් වෙන්න අවශ්‍යයි කියලා. නමුත් යම් ප්‍රමාණයක අධ්‍යාපන නැත්නම් මේක මොකද මේගොල්ලෝ යන්නේ නීති සම්පාදනයටනේ. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන අරමුණ තමයි රටේ පාලනය සහ නීති සම්පාදනය. අර ඇතුලේ වියතුන් හිටියනේ කලින් එක ඇතුලේ වියතුන් හිටියනේ. ඉතින් මේ නිර්ණායක සම්පූර්ණයෙන් අනුගමනය කළා තියනවද කියලා කියන්න බෑ. සමහර දිස්ත්‍රික් වල ලයිස්තු දිහා බැලුවම ඒ කියන්නේ ඒ අධ්‍යාපන හෝ සමහර තැන් වල අතරම පහළ සිට පළාත් පාලන ආයතන වලින් දාපු අයට දීලා තියෙනවා. නමුත් අපි දත්තොත් මේ ලංකාවේ මැතිවරණ සීමා නිර්ණයන් සිදු වුණේ මීට කලින් ඒ කියන්නේ 1959 වගේ සුවිශේෂ එකක් සිද්ධ වුණා. එතකොට මේ ලංකාවේ යම් යම් විශේෂ කණ්ඩායම් වලට ජන කණ්ඩායම් ඇතුළු ප්‍රභේදවලට විශේෂ අවස්ථා දෙන්න තමයි සමහර ආසන බෙදුනේ. නමුත් ඒ පිළිබඳවවත් සමහරලාට මේ 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 අවස්ථාවේ දේශපාලන පක්ෂ සැලකීමක් දක්වලා නැති බව මේ නාම යෝජනා දිහා බැලුවම තේරෙනවා. සුළු ජන කණ්ඩායම් ගැන සමහර ප්‍රධාන දේශපාලන පක්ෂ එච්චර තැකීමක් කළා නැහැ. ඉතින් ඒක යහපත් ප්‍රවණතාවයක් නෙමෙයි. අවශ්‍ය නම් උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන් වගේ එකක් තියෙනවා. එහෙම අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඒක එක්තරා දේශපාලන පක්ෂ වලට අවාසි වෙන්න පුළුවන් එක නෙමෙයි කියන එක. නමුත් ඒ දිස්ත්‍රික් වල එක මේ වෙනකොට සංවාදයට බඳුන් වෙනවා. අපේ මේ 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 නියෝජනයක් නැහැ. අතීතයේ ඉඳලා තිබුණා මේ ආසනෙට මේ නියෝජනය. ඒ නියෝජනය දැන් නැහැ කියලා. ඉතින් ඒක පදනම් කරගෙන තමයි ලංකාවේ මැතිවරණ සීමා නිර්ණයන් පවා සිද්ධ වෙලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් දැන් දකුණු පළාතේ අපි ගත්තොත් බලපිටිය අම්බලංගොඩ සහ කරන්දිනි ආසන වගේ බෙදෙන්නේ ඒ වගේ පදනම් කරගෙන. නමුත් ඒ සියල්ල නොසලකා හැරලා දිස්ත්‍රික්ක කීපයකම නාම යෝජනා දීමේදී සිද්ධ කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒක යහපත් ප්‍රවණතාවයක් හැටියට සලකන්න බෑ දේශපාලන අර්ථයෙන් ගත්තම. මොකද හැමදේම නියෝජනය වෙන්නේ මොකද මේ නාම යෝජනා ලැබෙන්න ඕනේ ප්‍රධාන පක්ෂකින් ධාරාවේ. ඒක සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකාව. තව පැත්තකින් මේ කාරණේ විශේෂයෙන් ජනතාවට අදාළම නැහැ. නමුත් බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන මාධ්‍ය ප්‍රමුඛ පෙළේ කතාවක් බවට පත් කරගත්තු මේ පක්ෂවල අර්බුදේ එක්සත් ජාතික පක්ෂයෙන් පක්ෂ කැඩීම වෙන්වීම පාටවලට බෙදා මේවා මේ රණ්ඩු වීම වගේ කාරණා ඇතුලේ දැන් මේ පක්ෂ බෙදී යෑම නැත්නම් මේ මේ කුඩා කණ්ඩායම් වලට පත්වීම මේක මේ මැතිවරණයකට අවාසි සහගතද
ජනමතයක් ප්‍රකාශ කිරීම සඳහා ඔබ ඔබ මේ මේ නීතිඥවරයෙක් හෙට සාම මේ මේ මෙතිවරණ සම්බන්ධ විශේෂ ප්‍රාමාණික උගතෙක් හෙට ඔබතුම දකින්න ආකාරය ඒක නම් මම දකින්නේ ඒක සුවිශේෂ වරදක් මම දකින්නේ නැහැ ඒකේ යම් යම් ප්‍රවණතා ඇති වෙන්න පුළුවන් දේශපාලනතරේ ඒ නිසා කැඩීම් වෙන්වීම් කුඩා කණ්ඩායම් බිහිවීම ඇති වෙන්න පුළුවන් ඒක දේශපාලනයේ පසුගාමි ලක්ෂණයක් කියලා මම හිතන්නේ ඒ රටක දැන් මේ මේ සම්බන්ධ මත දෙකක් තියෙනවා එකක් තමයි මේ තමයි රටක උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵල භුක්ති විඳින විඳීමේ තත්වයක් මේක. එහෙම නැත්නම් මේ තමයි මේ එක්ක වැඩ කරන්න බැරුව මේ එක මතයකට එන්න බැරුව මේක ටිකක් රටක අරාජික වීමක් කඩාවැටීමක් දැන් අපිට ගත්තහම පැහැදිලිවම දන්නවා අපේ දේශපාලන ඉතිහාසයේ එහෙම මේ කිසියම් ප්‍රශ්නයක සමගිව එකතු වෙලා වැඩ කරලා නැහැ. ඒක ඔබ දකින්නේ කොහොමද? මම හිතන්නේ ලංකාවේ බෙදීමට නම් හේතුව ඔබ දෙවෙනුවට කියපු කාරණය. එකට වැඩ කරන්න බැරි එක මොකද මේ 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 දේශපාලන පක්ෂවල මූලික අරමුණු සහ ප්‍රතිපත්ති ගත්තම මතවාදීමේ ගැටලු සම්බන්ධයෙන් නෙමෙයි මේ බෙදීම ඇතුළත පුද්ගල සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ ප්‍රශ්න වරප්‍රසාද සම්බන්ධ ප්‍රශ්න වගේ සුළු දේවල් නිසා සිදුවෙච්ච බෙදීම්. දැන් අපි ගත්තොත් එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් හරි රිපබ්ලිකන් පක්ෂ දෙකේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. ඒගොල්ලෝ කාලාන්තරයක් ඒ මතවාදයන් සමග ඉන්නවා. නමුත් අපේ මේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල සුවිශේෂ මේ මේ මතවාදී වෙනස්කම් දක්න ලැබෙන්නේ නැහැ. මොකද හැමෝම වෙළඳපොළ ආර්ථික ක්‍රමය පිළිගන්න තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒකට වන්දනාමාන කරගෙන ඉන්න. කවිල මහත්මයා දැන් මේ මේක සුවිශේෂී වෙන කාරණේ ඇතුලේ අපිට හැඟෙන්නේ නැද්ද දැන් මේ මේ මැතිවරණ ක්‍රියාදාමය දැන් එකක් එක්තරා දුරකට මේ මැතිවරණ ප්‍රතිපත්ති වල සුවිශේෂිතා හඳුනගන්න නැද්ද? දැන් ජයම් ප්‍රමාණික කතාබහ වෙන. දැන් උදාහරණයක් හැට දැන් පහුගිය කාලේ මේ චන්ද්‍ර රැස්වීම වල කතා බහ කරන කතා. දැන් මේ මේවා ආපහු සංසන්දනය කළොත් ඔබ අර කිව්ව 69 ලක්ෂයක බලාපොරොත්තුවද මේ කියන ජනතා අභිප්‍රායන් නෙවෙයි. මේවා පරණ දේශපාලන වේදිකාවල ඇහුණු කතා ටිකම නෙවෙයිද මේ ඇහෙන්නේ. දැන් ඒක ඒක නැවත දැන් මේ අර ගණන් වැඩි වෙලා නැද්ද? අපි 5000 දෙනකොට 10ක් දෙනවා. තව කටේ 15ක් දෙනවා. මේ මේ පොඩි ලන්සු ක්‍රමයක් නෙමෙයි දැන් මේ කතාවල පේන්නේ. අර ඔබමා කියන විශ්වාස කරන ජනතාව විශ්වාස කරන ගැඹුරු දේශපාලන පුරුෂාර්ථයන් දැක්කද මේ 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 දින කීපය තුල? ඒක මෙහෙමයි. ඔබ ඇසින් මොකද්ද මේ මේ විශ්ලේෂණය? නෑ ඔබ හරි. මොකද මැතිවරණ ප්‍රකාශනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට වෙනම ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒ ලේඛනය විතරපත් 10,000 මුද්‍රණය කරනවා ඇති. ඒක ඉතින් වෙනම තැන් තැන්වල මේ ජාතික ලේඛන ආරක්ෂකගේ පිටපතක් යනවා. ඒ තවත් ප්‍රධාන වශයෙන් ඒ එළි දක්වන අවස්ථාවේදී කීපයක් ඒ පැමිණි සිටින උගතුන්ට වියතුන්ට දෙනවා. ඒ ඇරෙන්න මම හිතන්නේ නැහැ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පස්සේ ගම්ට ගෙනියනවා කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය බිම් මට්ටමට ගෙනියනවා කියලා. එතන ඉඳන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාළ කාරණාටිකේ පැත්තකින් තියෙනවා. මොන හරි සංවාදයක් ආවොත් ඒකෙදී ඒක කොලේ පෙරලා මේව කරගන්නවා, පාවිච්චි කරගන්නවා. හැබැයි ඔබ කියන වගේ මැතිවරණ ව්‍යාපාරයේදී අවසාන වශයෙන් ගිහිල්ලා මිනිස්සු එක්කහු කරලා ඒ මිනිස්සුන්ට කතා කරන කතාවල් නම් අර කියන විදිහටම කිසි වෙනසක් වෙලා නැහැ. එක සැරයක් 8-8 කියලා කිව්වා වගේ 3:50ට පාන් කිව්වා වගේ තවත් ඒ ආකාරයේම ඒ වර්ගයේම පොරොන්දු දෙන ඒ වර්ගයේම දේවල් වලට මිනිස්සුන් පොළඹවන අර මේ මම මෙච්චරක් දෙන්නම් මං ආවොත් මෙච්චරක් දෙන්නම් මේ බිල් දෙක කපලා දාන්නම් ඉල්ලුවත් නැතත් ණය දෙන්නම් කියනා වගේ අර සරල පොරොන්දු සහ මේ මිනිස්සුන්ගේ තින මේ ජාග්‍රසිතට ආමන්ත්‍රණය කරනවා ඇරෙන්නට අර ප්‍රතිපත්ති කතා කරන බවක් නම් පේන්නේ. ඒ අතින් නම් මේ මැතිවරණේ වෙනසක් කෙනෙක් කිසිම නැහැ. සුවිශේෂී නැහැ. ඔව් අපි හරිසන්ද මුතුමනි දැන් අපි තව විදිහකින් කල්පනා කරමු. දැන් ඔබතුමන් කිව්වා දැන් මේක මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සීමා පැනලා දෙනවා කියලා. දැන් ඔබම කියනවා මැතිවරණේ උණුසුමක් නැහැ කියන කාරණය. එතකොට මේ මැතිවරණේ උණුසුමක් කියන කාරණේදී අපි දැක්කේ පසුගිය කාලේ ඡන්ද සටන්. මේ අපි ගහලා තිබ්බේ ඡන්ද සටනට සැරසෙනවා. එනවා. දැන් අපිට අවශ්‍යයි අපිට අපි බලාපොරොත්තු වෙනවා මේ මේ අය මම චාල සෙනගක් රැස් වෙලා කෑ ගහලා කියලා මේ ඇතැම් වෙලාවට එතන ගිනිගොඩකුත් ගහලා මේ 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 වගේ ඒ සාම්ප්‍රදායික ඒ ස්වરૂපය දැන් අද මේ කොවිඩ් වගේ කතන්දරයක් නිසා සීමා වෙලා එක හොඳ නැද්ද? හොඳයි නේද ඒ කාරණේ? නමුත් ඔක ප්‍රායෝගිකව භූමියේ ක්‍රියාත්මක වෙන්නේ දැන් කොවිඩ් එක්ක මැතිවරණ කොමිසම දීපු උපමාන වලට අනුව රැස්වීමක ප්‍රධාන පෙළේ රැස්වීමක ජාතික නායක සහභාගී වෙන්නේ නැත්නම් CI සිටිය යුතු උපරිමය. ඒ වගේම අපි දැක්කා මේ මේ ප්‍රචාරණය සම්බන්ධයෙන් පළවපු සීමා කිරීමුත් එක්ක මේ
දිගින් දිගටම බාධා සිද්ධ වෙනවා යම් යම් අපේක්ෂකයන්ට ඒ පිළිබඳව පැමිණිලි පැමිණියා දැන් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ලංකාවේ තියෙන මේ මැතිවරණ සමයේදී ඔබ දන්නා පරිදි තමන්ගේ රේට් කාඩ් එක දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරනවා වැඩි කරාම දැන් ඔවුන්ට සාමාන්‍ය අපේක්ෂකයෙකුට කිසිසේත්ම ගුවන් විදුලි හෝ විද්‍යුත් මාධ්‍යයක හෝ මුද්‍රිත මාධ්‍යයක තමන්ගේ ප්‍රචාරණ කටයුතු මේ මුදලත් එක්ක කරගන්න බෑ එවැනි පුද්ගලයන්ට තිබිච්ච පහසුම ප්‍රචාරක මාධ්‍ය තමයි ගෙන් ගොටකොස් පත්‍රිකා බෙදීම එහෙමත් නැත්නම් කුඩා ප්‍රමාණයේ රැස්වීම පැවැත්වීම වගේ දේවල්. ඒකට සම්පූර්ණයෙන් බාධා ඇති වෙලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. එතකොට සමබිමක් මැතිවරණයේදී ඇති වෙන්නේ නැහැ. මේ අසමතා අසමානතාවය ඇති වෙලා තියෙනවා. මුදල් ඇති අපේක්ෂකයන්ට වඩාත් පහසුයි මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න මුදල් නැති අපේක්ෂකයෙකුට ඉතාමත් අපහසුයි. මේ තත්ත්වය මේ පවතින නීති තුලින් කෙසේත්ම සමනය කරන්න බෑ. ඒ වගේම අපි දැක්කා Facebook වගේ මාධ්‍ය පාවිච්චි කරනවා විශාල වශයෙන් අපේක්ෂකයන් ඒක අපි ඒ අපේක්ෂකයන් වියදම් කරපු මුදල බලා ගන්න පුළුවන් තත්ත්වකුත් දැන් Facebook සමාගම ඇති කරලා තිනු ඔවුන්ගේ ඇඩ් ලයිබ්‍රරි කියන මේ software එකට ගියාම දැන් මේ වෙන විට ඒ අපේක්ෂකයා කොච්චර ප්‍රමාණයක් මුදල් වියදම් කරලා තියෙනවද කියලා දැනගන්න පුළුවන් අපිට පේනවා ඩොලර් 4000 5000 වියදම් කරපු අපේක්ෂකයෝ ඉන්න බව මේ වෙනකොට ඒ සියලුම සල්ලි ලංකාවේ රැඳෙන්නේ නැහැ ඇමරිකාවේ මාක් සකර්බර්ග් තමයි මේ මුදල හිමි වෙන්නේ ඉතින් මේ ඒ එහෙමත් වියදම් කරන්න බැරි අපේක්ෂකයන්ට මේ මැතිවරණයේදී ඉතාමත් අමාරුයි මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කරගන්න. නමුත් දැන් මේ දැන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවොත් දැන් මේ සීමා තිබියදී දැන් අපි දන්නවා මේ මෙතෙක් සීමා මීට්‍රේක දුර මේ සියල්ල පවත්වා ගන්න කියලා තිබියදීත් මේ පසුගිය දේශපාලන රැස්වීම ජනප්‍රිය පක්ෂ සහ කණ්ඩායම් ඇතුලේ සංවිධානය කරපු දේශපාලන රැස්වීම ඇතුලේ මොනතරම් තදබදයක් තිබුණාද මොනතරම් දැන් මේ 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 දිහා බලනකොට කෙනෙකුට තේරෙනවා අපි මාස ගණනක් රට වහලා තියලා අතෝදලා මුකාවරණ දාගෙන පාරේ පරිස්සමෙන් ගිහිල්ලා දුක් විඳලා දැන් මේ බේරගත්තු රටක් තේනවනේ ජනතාව මහන්සිච්ච ඉඳන් එක කරේ දැන් ඒ ජනතාවගේ මහන්සිය අපරාධ කියලා හිතනවනේ ඒකෝ දැන් මේ නීති හොඳයි කියලා හිතෙන්නේ නැද්ද මේ 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 සමහරලාට දැන් මේ එක්තරා පක්ෂයක දැන් ප්‍රචාරය කරලා ලොකුට කරලා ඇවිල්ලා මොනවද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා ජනතාව අහනවනේ මේ 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 ඉඩ කඩ දීලා ජනතාව මුදල්නේ මේ නැති වෙන්නේ සමහර නීති කාර්යාලයේ අංකේ ප්‍රදර්ශනය කරන්න බෑ වගේ නීති අවසාධාරණයි ඔබතුමා කියන්නේ අනිවාර්යයෙන්ම මේ 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 වැනි තත්ත්වයකදී අපේක්ෂකයාට තමන්ගේ අංකේ ප්‍රදර්ශනය කරන්න බෑ මීට කලින් මැතිවරණදී අවස්ථාව තිබුණා දැන් ඇත්තටම ඔයනි රැස්වීම තිබුණා ඒවා පාලනිකෙන් තොරව ගියා ඒට වග කියන්න ඕන එම දේශපාලන පක්ෂෙන් ඉල්ලන නායකයන් ඒ උන්ට සීමා කිරීමේ හැකියාව තිබුණා ඒ පිළිබඳ කටයුතු කරේ නැහැ කොහොමනත් මේ මැතිවරණ පනත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතත් එක්ක වර්තමාන ඡන්ද වර්තමානයේ ඉතාමත් අපහසුයි මැතිවරණයක් කරන්න මොකද ගෙන් ගෙට යන්න බෑ මොකද ඩිස්ත්‍රික් ඡන්ද ක්‍රමයත් සමග මේ ඉතාමත් අපහසු කාර්යයක් ඉතින් කාලීනව විවස්ථාදායකය මගින් මේ වෙනස් වීම නොකරපු නිසා වැඩි ලෙසම මේ මේ මර අපේක්ෂකයෝ තමයි මේ 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 මේට මුහුණ දෙන්නේ මේ අපහසුතාවයට දැන් ගත්තොත් කලාපීය රටවල් ගත්තාම අපි දැන් බංග්ලාදේශයේ වගේ රටක නේපාලයේ වගේ රටකත් පෝස්ටර් ප්‍රචාරය කරන්න බුණා යම් සීමාවකට යටත්. ඒකේ සයිස් එක එක්තරා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක්. දැන් කිසිවක් ප්‍රචාරය කරන්න නැතුව කොහොමද අපේක්ෂකයෙක්ගේ අංකය දැනගන්නේ ඡන්දදායක? දැන් නමුත් අපේ ඉතිහාසයේ කොහොමත් මේ බලය හා සම්බන්ධව තරඟ වැදීමේදී මිනිසාගේ හැසිරීම ශීලාචාරය උනේ නැහනේ. පාරවල් වල ලකුණ අඳිනවා, කතර ගහනවා. මේ මේ අපි ලස්සනට ඈත තියෙන ගල්වල පර්වතවල මේ ඉරදි දානවා පොඩි දානවා ලොකු ඡන්ද ලකුණ හඳිනවා කතර ගහලා පෙන්නනවා ඒ වගේ නිකන් පාරිසරික වශයෙන් නගරවල පොඩි හොඳ තත්ත්වයන් ටිකක් දකින්න තියෙනවා අපි දැන් ඇස ගැටෙන තැන්වල මේ අපිටත් කියන වෙනත් එක දූෂණයක්නේ මේ මේ රූපමය වශයෙන් සිදුවන දූෂණයක් තියෙනවා ඒවා අවම වෙමින් තිබෙන එක සාධන ලක්ෂණයක් කියලා අපි හිතනවා ඔබ ඒකට එකඟයි ඒකට එකඟයි නමුත් අපේක්ෂකයන්ට තම මතවාදය දැන් ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක් තමයි තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඊළඟට කුඩා කණ්ඩායම් එතකොට මේ යටතේ සමබිමක් හැදෙන්නේ නැහැ මම විතරක් මම මගේ අදහසක් නෙවෙයි මට නොයෙකුත් දේශපාලන පක්ෂ කීපයකින්ම තරඟ කරන අපේක්ෂකයන් අපිට දැනලා තියෙනවා මේ පිළිබඳ මැතිවරණ කොමිසම සමග මැදිහත් වෙන්න මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් වරක ප්‍රකාශ කරා මම උපරිම උත්සාහ කරනවා එතුමත් උත්සාහ කරනවා කරන්න නමුත් එතුමටත් කරන්න නොහැකියාවක් තියෙනවා මේ මේ කොවිඩ් තත්ත්වයයි මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක මොකද සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලියෙන් ප්‍රචාරයක් නොමිලේ ලබා දෙනවා යම් ප්‍රමාණයක.
ඒ ප්‍රමාණවත් නෑ ඉතින් ඒක හැමෝටම අපේක්ෂකවන්ට ලැබෙන්නේ නැහැ ඔබතුමා මේ කියන කතාව ඇතුලේ මේ කොවිඩ් වගේ වසංගතයක් පාවිච්චි කරලා හිතාමතා තවත් අයගේ ප්‍රචාරණ කටයුතු වැළැක්වීම වගේ කාරණයක් පෙන්නුම් කරනවාද එහෙම චෝදනාවක් ඇවිල්ලා නැහැ දැන් අපිට ආරංචි එහෙම චෝදනාවක් නැහැ ඒ කියන්නේ වරප්‍රසාදිත අපේක්ෂකයන් මේ වෙන විට දැන් අපේක්ෂකවට පුළුවන් තමන්ගේ වාහනේ පමණයි අංකයේ ප්‍රදර්ශනය කරන්න පැහැදිලිව මගේ මම දැක්කා සමහර දිස්ත්‍රික්ක වල වාහන ඕනතරම් 10 15 ඒ ස්ටිකාලෝපු යනවා ඉතින් ඒක විදියට සමබර නොවන ආකාරයට ක්‍රියා කරනවා ඔබ කිව්වේ ඔබේ වචනේ සම බිම කියන කාරණේ හැමෝගෙම ඡන්දේ එකයි කියලා ගණන් ගන්න හැමෝටම එකෙන් ප්‍රකාශ වෙන්නේ හැමෝටම තියෙනවා මේ ඡන්දයිති වගේම හැමෝටම සම අයිතිවාසිකමක් තියෙනවා එහෙනම් සම බිමක සමානව ඡන්ද දීමේ අයිති දිර වගේම සමානව ප්‍රචාරය කිරීමේ අයිතියත් ලබා දෙන්න ඕනේ ඒකෙදි සල්ලි ඇති අයට මුදල් වීසි කරන්න පුළුවන් අයට සමහරට එතුමාම නෙමෙයි මුදල් වීසි කරන්නේ එතුමා බලයටපත් කිරීම සඳහා එතුමා වටේ ඉන්න අය වීසි කරනවා මුදල් ඒ වීසි කරන අයගේ බලාපොරොත්තුව එතුමා බලයට යවලා නැවත එම මුදල් කෙසේ හෝ ලබා ගැනීම සඳහා මේ සම්බන්ධ ව්‍යාපෘති ගොඩක් තියෙන්න පුළුවන් කොහොමුණත් අපේ මෙවර මැස්තිවරණයේ සුවිශේෂී වන්නේ ඇයි කියන කාරණේ ඔස්සේ අපි අද නින් අද සජීවී සංවාදයේ පෙළගැස්ම බොහොම අපූරු සංවාදයක් මේ කතාබහ ඇතුලේ ඔබ මේ මොහොතේ අත්විඳින තත්ත්වයන් බොහොමයක් තියෙනවා. හැබැයි තව පැත්තකින් කොවිඩ් ඇවිල්ලා ආපහු අපේ දොරට තට්ටු කරනවා. අපි දැන් දොර ඇරලා ඡන්දෙ දෙනවද? ආපහු දොර වහලා ආපහු අපි නිරෝගී වෙනවද කියලා ප්‍රශ්නෙකුත් හේටන්නේ දෙන්න පුළුවන්. තාම එහෙම කිසිවක් තියෙන්නේ සැකසහිත තැනක. එනිසා අපි සංවාදයේ මුල විරාමයට පළමු විරාමයට යන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපි ප්‍රන්දිස් සිටින අප සමග අපි ගිහලා නම් කෙටි විරාමයකට. නවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ මෙතන සිට අපි ඔබට අවස්ථාව ලබා දෙනවා මෙවර මැතිවරණයේ සුවිශේෂී වන්නේ ඇයි කියන කාරණේ තමයි අද දවසේ නින්නද සජීවී සංවාදයේ මාතෘකාව බවට පත් වෙන්නේ අපේ 0662283669 තිරේ දිසුණු අංකය ඔබට එන්න පුළුවන් මැදිරියට 0662283669 එන්න මැදිරියට මේ පිළිබඳව සංවාදයේ පෝෂණය කරන්න ඔබේ අදහසට ඔබේ ප්‍රශ්නයට අද ඉඩ කඩ තියෙනවා අපේ අපහු යනවා නීතිඥ කපිල ගම්මගේ මහත්මයා ළඟට දැන් ජනතාව බලාපොරොත්තු වෙන ජනතාව පිළිගන්නේ අලුත් රටක් කියන තේමාව. ඒකෝ දැන් අපිට සේයාවක් තියෙන්න ඕනේ මේ රට අලුත් වෙමින් යනවද කියන කාරණේ. ඒකෝ මෙවර අපේක්ෂක ලයිස්තුව සහ පොරොන්දු ඒ ප්‍රතිපත්ති දිහා බලනකොට අපිට තේරෙනවා මේ අය බලයටපත් වෙලා මේක කරයිද කියලා සැකයක් තියෙනවා. ඇත්තටම එහෙම ප්‍රමාණවත්ව සංවාදයේ මේ ප්‍රතිපත්ති සම්බන්ධ සංවාදයේ දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ මේ පක්ෂෝලින් කරන්න යන දේවල් සම්බන්ධව අපි උදාහරණයක් හිට ගත්තොත් MCC ගිවිසුම ගැන ලොකු කත විවාදයක් තියෙනවා. මේ කියන්නේ කමිටුපත් කරලා දෙනවා කියනවා. අස්සම් කරනවා කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් අස්සම් කරන්නේ නැහැ කියලා. තව කට්ටියක් නෑ අස්සම් කරයි කියලා. මේ වගේ නිශ්චිත තීන්දුවක් නැහැ. ජනතා සංවාදය පුළුල් නොවි ඒ සංවාදයට බඳුන් නොවි මැතිවරණයක් පැවැත්වීමත් ප්‍රශ්නයක්. දැන් ඒක කොහොමද අපි මේ විග්‍රහ කරගන්නේ තේරුම් ගන්නෙ දැන් උදාහරණයකට ජනතාවට මේවා ගැන හරියට ජනතාව නොමග යව වෙනවනේ එතකොට මෙහෙන් පක්ෂයක් දීලා කෙනෙක්පත් කණ්ඩායම්පත් කරලා ලකුණු දීලා තියෙනවා මේ කට්ටිය කරන දේවල් කියන්නේත් නැහැ රටේ මේවා වෙනවා කියලා කියන්නේත් නැහැ ඡන්දෙට බලයට එනවා දැන් මේක ඉතින් අසාධාරණයක් එතකොට කොහොමද අපි දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක මේ සංනිවේදන ක්‍රියාවලිය ආපහු ටිකක් අර මෙතුමා කිව්ව සම බිමක් එක්ක කොහොමද අපි මේක ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ මේ මේ කෙටි කාල සීමාව තුළ. ඔව් මෙහෙම දැන් ඔකට හොඳම උදාහරණය තමයි ජනාධිපතිවරණයේදී දැනටපත් වෙලා ඉන ජනාධිපතිතුමන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඉදිරිපත් කළා නව ව්‍යවස්ථාවක් අරගෙන එනවා කියලා. ඔව් මේ ඉදිරි ගමනක් යන්න අවශ්‍ය කරන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා කියලා. හැබැයි මේ මැතිවරණයේදී හරිනම් දැන් මේ ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන්න ඕනේ. තාම නැහැ. තාම නැහැ. ඒ ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාට තිබුණා. හැබැයි තාම ඒ කෙටුම්පත ඉදිරිපත් කිරීමක් වෙලා නැහැ. එතකොට ඒ ප්‍රධාන කාරණයක්. ඊන් පස්සේ
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මම කලින් කිව්වා වගේ ඒ 69 ලක්ෂයක් ජනාධිපතිවරණය වරයා කෙරෙහි බලාපොරොත්තු තියලා දැන් ඉදිරි ගමනක් යන්න සකස් වෙමින් සූදානම් වෙමින් ඉන්නවා. ඔව්. ඒ ඉන්න අවස්ථාවේදී ඔබෝයි කියන විදිහේ සංවාද ගොඩක් ඇති වෙලා තියෙනවා. එකක් MCC ගිවිසුම සම්බන්ධ කතාව. ඒක අත්සන් කරලාද නැද්ද? එහෙම නැත්තම් කරයිද නැද්ද? අර කියපු ගාන දුන්නද නැද්ද? ඒක දුන්න නම් ගත්තේ කවුද? ඒකට මොකද්ද කරේ? ඔක ලොකු ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඊට පස්සේ මහා බැංකු වංචාව සම්බන්ධයෙන් තාමත් මුකුත් සිද්ධ වෙලා නැහැ මිනිස්සුන්ට දැනෙන දෙයක්. පාස්කු ප්‍රහාරයේ ලෙසම. ඔව්. පාස්කු ප්‍රහාරෙත් කොමිෂමේ හැමදාමත් සාක්ෂි විමසනවා. අපි නිවුස් වලින් දැනගන්නවා. යම් යම් දවසකට අලුත් කාරණාවක් වෙන්න එළියට එනවා. නමුත් මිනිස්සුන්ට දැනෙන දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒවා අපි මේ කියන්නේ චෝදනා විදිහට නෙවෙයි. මේ කියන්නේ පවතින තත්ත්වය. ඊළඟට ආර්ථික දැක්ම සම්බන්ධයෙන් ගත්තහම එක පැත්තකින් චෝදනාවක් එනවා. පාත් ෆයින්ඩර් වැනි සංවිධාන ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම තවත් ආකාරයකට අර කිව්වා වගේ මේ රටවටේ මෝද තියෙන වෙලාවේ මේ වෙලාව පාවිච්චි කරලා අපි මත්ස්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කරන්න උත්සාහයක් ගත යුතුව තිබුණු අවස්ථාවේදී සැමන්වල මිලාඩු කරා කියලා චෝදනාවල් තියෙනවා. ඉතින් ඒ වගේ කාරණා ගොඩක් පටලැවිලා තියෙනවා. පරිසරය සම්බන්ධව පහුගිය කාලේ තීරණාත්මක කාරණා කිහිපයක් තමයි ඊළඟ කාරණේ. දැන් මේ අලුතෙන්ම මතුවලා තියෙන ප්‍රශ්නය තමයි 5201 කියන චක්‍රලේඛය අහෝසි කිරීම කියන කාරණේ. දැන් 5201 කියන චක්‍රලේඛය 2001 අංක 5 විදිහට එන්නේ 1998 ඉඳන්ම ආපු සංවාදයක ප්‍රතිඵලයක් විදිහට. දැන් ලංකාවේ කැලෑ සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් කරන හැමත් ඒ කියන්නේ එක කැලෑ පාලනය කරන ප්‍රධාන ආයතන තුනයි තියෙන්නේ. එකක් තමයි වනජීවී අමාත්‍යාංශය, අනිත් එක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වනජීවී දෙපාර්තමේන්තුව වන හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඊට පස්සේ ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම්වරු. දැන් මේ කියන කාරණේදී අපේ රක්ෂිතද, අභය භූමිද, එහෙම නැත්නම් වන උද්‍යානද, සංරක්ෂණ සිත වනාන්තරද, ඔය හැමදේම පාලනය කෙරුණේ වනජීවී අමාත්‍ය වනජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. ඒතර වන සංරක්ෂණ හෝ වනජීවී කියන කොටස් දෙකටම අයිති නොවන හැබැයි තවත් කැලෑ ප්‍රමාණයක් තිබුණා. ඒ කැලෑ ප්‍රමාණය මැනලා නිසි ආකාරයෙන් වනජීවීයකට හෝ වන සංරක්ෂණයකට ලබා දීම පරක්කු වෙන තත්වයක්. මොකද මේ මනින කාරණේ ලේසි වැඩක් නෙවෙයි. මේක බරපතල කාරණයක්. ඉතින් ඒක කරලා මායිම් ලකුණු කරගෙන එහෙම බලාබා දීම යන අතරෙදී ලබා දෙන්න ගත වෙන කාලයේදී මේකට තිබ්බා ඒ දක්වා මේක විනාශ වෙන එක නවත්ත ගන්න කොහොමද කියලා. ඔව්. ඒ නිසා 1998 ඉඳන් මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා 2001 ගෙන අපු චක්‍රලේඛය තමයි මේ චක්‍රලේඛය මගින් මේවා පිළිවෙලකට ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තුරු මේවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේක සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. ඒක ඒවා සියල්ල වන ජීවි හෝ වන සංරක්ෂණ වෙතට පවරා දෙනු ලැබුවා. මොකද එතකොට යම් ආකාරයකින් මේක ආරක්ෂා වීමක් සිද්ධ වෙන නිසා. ඔව්. දැන් මංගාව තියෙනවා මේ චක්‍රලේඛයේ අදාළ යම් සටහන. ඒකේ එක තැනක තියෙනවා මේ දැනට දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පාලනය වන සියලුම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අදාළව කළමනාකරණය කිරීම, වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණු ලැබේ කියලා. එතකොට මේ පවරන්නේ ආරක්ෂා කරන්න. එතකොට ඒ වගේම ඒ පවරන්නේ එදා 2001 වෙනකොට පැවති වන ප්‍රතිපත්තියට අදාළව. මේ වන ප්‍රතිපත්තිය විසින් ඉල්ලා සිටින මේ වනාන්තර ටික ආරක්ෂා කරන්න කියලා. හැබැයි ඒ වනාන්තර ටික ආරක්ෂා කරන්න කියලා එහෙම ඉල්ලා තියෙද්දි 2006 නැවත ඒකට සංශෝධනයක් ගෙනල්ලා යම් වගා කරන්න පුළුවන්කම තියෙන කැලෑ ලෙස හඳුනාගත නොහැකි ඉඩම් පැවරීම යම් තරමකට ලිහිල් කරනවා. ලිහිල් කරලා ඒකට යම් අවස්ථාවක් ලබා දෙමින් නමුත් අර කියන 2001 චක්‍රලේඛයේ දිගටම පවත්වාගෙන යනවා. හැබැයි දැන් මේ අලුතෙන් උත්සාහ කරනවා කියලා සංවාදයට අවිලා තින්නේ මේ 2001 චක්‍රලේඛයේ සම්පූර්ණයෙන් අහෝසි කිරීමක්. ඒ කියන්නේ නැවත මේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට මිනිස්සුන්ට ලබා දිය හැකි වන පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමක්. එතකොට දැන් මේ චක්‍රලේඛය හදන්නේ වන ප්‍රතිපත්තියක් යටතේ. එහෙමනම් මේ චක්‍රලේඛය අයින් කරන නම් අර කියන වන ප්‍රතිපත්තිය ඉවත් වෙලා තියෙන්න ඕන. මොකද ඒ වන ප්‍රතිපත්තිය යටතේ ගෙනාවු චක්‍රලේඛයක් ඉවත් කරන නම් එහෙමනම් ඒ වන ප්‍රතිපත්තිය කියන එක නැති වෙන්න ඕන. ඒ වන ප්‍රතිපත්තිය තවදුරටත් තියෙද්දි ඒ වන ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම උදෙසා ගෙනාවු චක්‍රලේඛයක් නිකම්ම හොසි කරන්න බෑ.
ඊළඟට එහෙමත් නැත්නම් මේ වෙනත් විදිහකට ඒ කියන්නේ මේ කළමනාකරණය කිරීම වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම කියන කාරණා රජය විසින් අතහැරලා දමලා තියෙන්න ඕන. එක්කෝ අර වන ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් මේකේ අරමුණු වෙච්ච මේ කැලෑ වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම කියන කාරණේ වෙනස් වෙලා තියෙනවා. දැන් මේ මේ කෙටි කාලය තුළ මේ කෙටි කාලය තුළ කෙසේම් වූ මේ යහපත් තත්ත්වයන් වගේම අයහපත් තත්ත්වයන් මේ 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 ආණ්ඩුව ඇතුලේ වර්ධනය වෙමින් තිබෙනවා කියලා ඔබතුමන් කියන්නේ මේ කෙටි කාලය ඇතුලේ මේක ඇත්තටම කෙටි කාලයක් ඇතුලේ සිද්ධ වෙච්ච දෙයක්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද මේක මේකට 2006 දීත් අත තියලා තියෙනවා. ඔව්. ඒ වගේම මේක මේ කෙටි කාලය ඇතුළත වෙනමට වඩා අපි විශ්වාස කරන්නේ මේ කෙටි කාලය තමයි මේ එළියට බහින අවස්ථාව. හැබැයි මේක දොර ඇරීමක් විදිහට අපිට පේන්නේ. මේක කෙටි කාලයක නෙවෙයි මේ මැතිවරණයෙන් පසු දිගටම ක්‍රියාත්මක වෙන්න යන ගමනක ආරම්භක පියවරද මේ තියන්නේ කියන ප්‍රශ්නේ ජනතාවට මතුවලා තියෙනවා. ඔව් අපි එක වැදගත් කාරණයක් මොකද රට අලුතෙන් හිතනකොට රට අලුත් වෙනකොට අලුතෙන් රට හදනකොට අපි මේ අපේ කැලෑ ටික අපේ ලඳු කැලෑ ටික ජල මූලාශ්‍ර සහ උල්පත් ටික පොහොර නිදි ටික සහ වෙනත් ජාතික සම්පත් ටික කාට හෝ සමාගමකට කුණු කොල්ලේට හෝ කුමන හෝ කෙනෙකුට ඕනෑ විදිහට පාවිච්චි කරන්න ඉඩ දුන්නොත් අපි මේ ප්‍රශ්නයක් තියෙනවා මේ 69 ලක්ෂයක බලාපොරොත්තු ඉටු කරන්නේ ලොවුම් බලාපොරොත්තු නැති දෙයක් ඇත්තටම. අපි ඒක ඒ ප්‍රශ්නේ හැමෝම අපි කතා කළ යුතුම කාරණයක් අපි ඔබට ආරාධනා කර සිටිනවා. 0662-83-608-609 තිර දිසුන අංකය ඔබට විවෘතයි. ඔබ බොහෝ කතා කරනවා අපිට සුබපතනවා. ඒ වගේම ඔබේ ගැටලුවත් අපිට යොමු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මුහුණු පොත ඔස්සේ සජීවීව ඔබට හැකියාව තියෙනවා අපිව නරඹන්න පුංචි තිරයකින් මේ විදිහට අපිට ඔබ සම්බන්ධ වෙනවා. හැමෝටම අපේ බොහොම ආදරේ. හැමෝම අපිට වටිනවා මහ ජනතාව හැටියට. අපි ඔබ එනතුරු අපි සංවාදයේ පෙරට ගෙනියනවා. අපි නීතිඥ රසංග හරිචන්ද්‍ර මහත්මයා දැන් අපි නීතිමය පදනම ගත්තොත් කාරණා දෙකක් තියෙනවා. එකක් මේකේ කාරණා සම්බන්ධව ශ්‍රී ලංකාවේ නෛතික පදනම ශක්තිමත් වෙලා නැද්ද, නව නීති නැද්ද, නැත්නම් තීරණ නීති ප්‍රමාණවත් නැද්ද ශ්‍රී ලංකාවේ මේ කියනව කාරණා සුරක්ෂිතව තබා ගන්න? නීතිය ප්‍රමාණවත් තවම අපි දන්නේ නැත්තේ මේ රජයේ ඉදිරි පියවර කුමක්ද කියලා මේ කපිල ප්‍රකාශ කර ආකාරයට මේක මාධ්‍ය මගින් දකින්නට ලැබුණා. ඊයේ පෙරේද මේ වගේ දෙයක් පිළිබඳව සාකච්ඡා වෙනවා. නීතිය ප්‍රමාණවත් මේ තීරණය මේක ප්‍රතිපත්තිමය තීරණයක්ද ගන්නේ නැද්ද කියන එක තමයි අපිට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔව් දැන් අපිට දැන් තව සැකයක් පහළ වෙනවනේ. දැන් මා කලින් සඳහන් කළා වගේ එකක් තමයි මේ ඇතැම් අයගේ පොඩි විවාදයක් තිබුණා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක පනවපු නීති පිළිපැදීම සම්බන්ධව. දැන් අපි මේ මැතිවරණයට දින දීලා මැතිවරණ වේදිකාවන් තැනින් තැන හැදෙනකොට අපි ඇත්තමිකුත් කොරෝනා වලට බය නැති වුණා. يعني අපිට දැක්කා අපි සාමාන්‍ය දකින්න ගත්ත මිනිස්සු මුඛාවරණ ඉවත් කරලා එහෙම යනවා, රැස්වීම වල ඉන්නවා, කතා පවත්වනවා. අපිට අර මාස ගණනාවක් තිබුණු හුදකලා බව සහ නිරෝධායන නීති සියල්ල අමතක වෙලා අපි රට හැරෙනවා, අපි හැරෙමු හැරෙනවා අරපු රටකට, විවෘත වෙච්ච රටකට. ඒ විවෘතව දොර අරගෙන එළියට එනකොට අපිට මේ අපේ ගෙහ ඉස්සරහා තියෙන මැතිවරණ වේදිකාවක්. ඒකත් අපි දැන් මේ නැවත අපේ මනෝභාවයන් හැදිලා තියෙනවා මැතිවරණයකට. ඒක දැන් ආපහු රට හැරවීමේදී ලොකු ප්‍රවේසම් වෙන්න ඕනේ. දැන් මේ දැන් අපේ ජනතාවට දැන් මේ නීතිත්මය තත්ත්වයන් දෙකක් යටතේනේ මේ හිතන්න වෙන්නේ. එක පැත්තකින් මේ මැතිවරණ නීතිය රකින්නවද, නිරෝධායන නීතිය රකින්නවද, කොහොමද බලවත් කියලා ප්‍රශ්නේ උත්තරනවානේ. ඒත් ඇත්තටම දැන් ප්‍රායෝගිකව ඉදිරියේදී රට මේ මැතිවරණයේ තීරණාත්මක වෙන්නේ ඒ නිසානේ. රට පිළිපැදියුත්තේ, රට ගෙන යා යුත්තේ කුමන දිශාවටද? ජනතාවගේ විනය පවත්වාගෙන යුත්තේ කුමක් සඳහාද? ඒක තමයි අදත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරේ. හහ මේ COVID-19 ආශ්‍රිතව නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රය නිකුත් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යතුමීගෙන් ඉල්ලීමක් කර අදත්. ඉතින් ඒ සිදු කර යුතු තත්ත්වයක් එතකොට අනුගමනය කරන්න පුළුවන් මැතිවරණ කොමිසමටත් ඒ උපමාන මොනවද කියලා. දැන් මැතිවරණ නිරීක්ෂකයන් හැටියට අපි ලංකාවේ ප්‍රධානම සංවිධාන සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයත් එක්ක ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, පැෆරල් සංවිධානය, ප්‍රචණ්ඩ ක්‍රියා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ඒ කියන්නේ CMEV ආයතනය, කැෆේ සංවිධානය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ කියන ආයතන, අපි සියලු දෙනාම මැතිවරණ සමයේදී මැතිවරණ නිරීක්ෂකයන් ගත යුතු උපමාන පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කරා. ඒකෙදි තියෙනවා කොහොමද නිරීක්ෂකයෝ ගත යුතු ප්‍රියාමාර්ග කියලා. ඒ වගේම මැතිවරණ කොමිසම ගෙන්ගෙට යෑමේ ඉඳලා
මැතිවරණ රැස්වීම පවත්වන්නේ මොන ආකාරයෙන්ද කියලා උපමාන එලියට දැක්ක දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට සහ සියල්ලන්ට නිකුත් කරා. ඉතින් අපි දැක්කේ නැහැ කැන්වසින් යනකොට ඒ තුන් දෙනාගේ සීමාව ක්‍රියාත්මක කරන ඒ උපමානවල තියෙනවා එක ගෙදරකට ගිහිලා පත්‍රිකාව බෙදුවට පස්සේ ඒ පත්‍රිකාව බෙදෙන පුද්ගලයා දැත් පිරිසිදු කරගත යුතු ඊළඟ ගෙදර පත්‍රිකාව බෙදෙනකොට ප්‍රායෝගිකද නැද්ද කියන ප්‍රශ්නේ වෙනම එකක්. ඒ වගේම දැන් සිය දෙනාගේ පමණයි සාමාන්‍ය රැස්වීමකට සහභාගී වන්නේ. ඉතින් මේ ඉතින් අපි ගත්තොත් ප්‍රායෝගිකව ගමක රැස්වීමක් සංවිධානය කරාම අපේක්ෂකව 3-4 දිනක් ඔවුන් සමගින පොලිස් නිලධාරීන් ඒ වගේම ඒ කණ්ඩායම ආම ස්ටේජ් එක ගහන පුද්ගලයා ශබ්ද විකාශන යන්ත්‍ර භාරකගෙන එතනම සිය දෙනා 300ක් එනවා. ඒක නිසා මට පේනවා අපේක්ෂකයොත් උනන්දු වෙන්නේ එවැනි රැස්වීම් වලට මුදල් ප්‍රතිපාදනය යොදවන්න පුළුවන් තරම් නිවෙස් ආශ්‍රිතව තමයි මේ රැස්වීම් කරන්නේ. කොහොම වුණත් මම දැක්ක නිරීක්ෂණය කර දැන් තමයි මැතිවරණ ව්‍යාපාරයේ මේ 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 මෑත භාගයක් වෙනකොට නොසලකා හැරීම් උනමු කාරණා පැරදීම් තුනේ නෑ මැතිවරණ රැස්වීම් වලට සහභාගී වෙන අයගේ. අද දිනේ සිදුවෙච්ච සිදුවීමත් එක්ක අපිට නැවත හැරිලා බලන්න සිද්ධ වෙනවා මේ අපි හැසිරෙච්ච දින අපි හැසිරෙච්ච ඉදිරියේ මේ මැතිවරණ ඉදිරි දින 20 ගාන ඉතාමත්ම ප්‍රවේශමෙන් ඒ අනුව කටයුතු කරන්න. මොකද අපිට අසල්වැසි ඉන්දියාවේ ඒ කියන්නේ අපිට අසල්වැසි මදුරාසි චෙන්නයි ප්‍රාන්තේ වගේ කේරළ ඒ වගේ පැතිවල මේ වෙනකොට කොවිඩ් අවදානම ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපිට මේ අවට රටවල් වල ඇතිවෙච්ච තත්ත්වෙත් එක්ක අපිට නැවත හිතා බලන්න වෙනවා මැතිවරණදී ඉතාමත් මේ උපමාන ක්‍රියාත්මක නගන්න වෙනවා. සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන්නේ මැතිවරණ වේදිකාවල සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි මේ COVID-19 එක සෙල්ලම් කරන්න බෑ. හැමෝටම වෛරසය පොදුයි. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕන 066 22 83 600 869 ප්‍රවෘතයි කෙනෙක් ඉන්නවා. අයබෝන්. අයබෝන් මම දෑරවණකට තලව කියලා. ඔව් දෑරවණකට මහත්මයා කතා කරමු. දෙවන සරණේ. ඔව් දෙවන සරණේ. දෙන්නන්ට. ඇත්තටම මේ මාත් අපි බලන්නේ යුතු. මම මේ විශේෂ කෝණයක් මම ඔයාලට මේ අවස්ථයි කියන්න. හහ. දැන් මේ අපි බොහෝ කාල සීමාවෙම අපි 70 ඇතුළතම අපි බැලුව මේ බලයට අපි විසීම හදයන් මිනිසුන්ගේ අවසරයක් නැතිව එහෙම නැත්නම් ඡන්දදායකයන්ගේ කැමැත්තක් නැතුව කරපිය අපි කොච්චර දිනවා. දැන් මේ ජීවිතේ අපි දන්නවා දුඹ කර තුන පාන්නේ කියලා ඒක අතන ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේවා නමුත් උන්ගේ ඡන්ද ප්‍රතිපත්ති වල එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති වලට සම්බන්ධ නැහැ. ඉතින් ඒක කොහොමද මේවා වෙන්නේ? මේක තමයි ඇත්තටම බැලිය යුත්තේ. ඊළඟ කාරණේ තමයි දැන් ඔය කොහොම කතා කරනවා අතම සෝෂල් ඩිස්ටන්ස් කියන එක නම් තියෙන කිසිම දෙයක් අපිට නම් බේරෙන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම තියෙන්නේ ඌව මේ ඒක කොහොම අර කොලීජ් විතරක් සීමා වෙලා නැති වුණ කොමසාරිස් මත කොමනක් සීමා වෙලා තියෙන්නේ. ඉතින් මම ඇත්තටම අද මේ වටින්න විතර මන්දලින් අහන්න කැමති මේ නිපාස්. මේවා අපි කොහොමද මිනිස්සුන් අතරට යන්නේ? මිනිස්සු අතරට ගිහිලා කොහොමද අපි මේක හරියට ක්‍රියාත්මක කරන්නේ? අපි මේ සම්බන්ධ සමාජයක් ඇති කරනවාද? එහෙම නැත්නම් මේ සම්බන්ධව අපි යම් කිසි නීතිමාලාවක් පනවනවාද? එහෙම නැත්නම් මේ සම්බන්ධව යම් කිසි අධිකාරියක් ක්‍රියාත්මක වෙනවා කියන එක බොහොම ස්තුතියි දෙකටම. මම සෝදේ ඔබ කියන ආකාරයේ මේ නීති පිළිපැදීම සම්බන්ධව ටිකක් බොහොම බරපතලව හිතන වෙන කාරණයක් අපිට මතකයි. එක්තරා සමහර මැතිවරණවලදී මැතිවරණ කොමසාරිස්වරගේ හැසිරීම ඇයි වෙඩි තියන්නේ කියලා තුමා බොහොම තද විදිහට ප්‍රකාශ කරාගේ මැතිවරණ නීති කවුරු හරි උල්ලංඝනය කරනවා නම් වෙඩි තියන්න. දැන් මං කියන්නේ බොහොම නිදහස් ප්‍රකාශ වුණාට ඒව ඇතුලේ තිබුණානේ පොඩි මේ 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 නීති කඩන්න බෑ කාටවත් කියන කාරණේ. ඒකට දැන් මේවා උල්ලංඝනය වුණේ කවුරු හරිද කියලා බොහොම දාකාරම දන්නවා. ඒ නිසා මේ රට හරි තීරණාත්මකයි මෙවර මැතිවරණයේ සුවිශේෂීවන්නේ ඇයි කියන කාර්යය කතා බහ කරමින් ඉන්නේ. ඔබට අපි අවස්ථාව දීලා තිනවා 066 22 83 608 609. මම ප්‍රන්දෙමින් හිටියේ හරිචන්ද්‍ර මහත්මයා ළඟ. දැන් ඔබතුමා ළඟටම එන්න වෙනවා මට මේ ඊළඟ ප්‍රශ්නෙට. දැන් එක්තරා දුරකට දැන් වියදම් සම්බන්ධයේ පාර්ශ්වයේ සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මැතිවරණයක් සඳහා විශාල ජාතික ධනයක් වැය වෙනවා. අරමුදල් සම්බන්ධව. දැන් මේ මේ සම්බන්ධව දැන් අපි පැහැදිලිවම දන්නවා මේ රටේ ආර්ථික අවපාතය පිළිබඳ දැඩි ආර්ථික දුෂ්කරතාව මැද තමයි මේ මේ අපි ජීවත් වෙන්නේ. ඒකෝ මේ මේ මැද අපි කියමුකෝ අපේ ගෙදරක ලොකු ප්‍රශ්නයක් තියෙනකොට අපි ණය බරක හිරවලනකොට ලොකු උත්සවයක් කඩාවැටුණොත් එහෙම ගෙදර කට්ටිය ඉවරයි කියලා අපි කියන්නේ. ඒකෝ ඒ වගේ මැතිවරණ අරමුදල් සම්බන්ධව අපි මේ වෙලාවේ තත්ත්වය මොකද කියලා ඔබතුමාගේ විශේෂ විශේෂ අදාළ නිසා කැමැති විමසන්න මට එමුතුමකට යන අවස්ථාව දෙන්න. අයිබෝන් ඔබට. නිහල් ශාන්ත මහත්මයා කරදරෙන් අයිබෝන්. අයිබෝන් මහත්මයා. ඔව්. මේ ඇත්තරම මේ බැලුවත් අද මේ නීති කොයි පැත්තටද කියලා කල්පනා වෙනවා. මොකද
මැතිවරණ කොමසාරිස්තුමා කෝටි 100ක් කෝටි 1000ක් ඕනේ කියලා කියනවා. මේ ගන්න මැතිවරණයට සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් මේ මැතිවරණය කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් අපි දැක්ක පෙරහුරු මැතිවරණ ස්ථාන කිහිපයක සිද්ධ කළා පෙන්නුවා. ඊළඟට අපි දැක්කා පහුගිය දවස්වල පොලිසිය නගරාන්තර මේ නාගරික ප්‍රදේශවල මේ මුඛාවරණ සාහිඳින් නැතුව පැතිරිච්ච අය අල්ලගෙන ඒගොල්ලෝ නිරෝධානයට ලක් කරන හැටිත් අපිට මාධ්‍ය වලින් දැනගන්න ලැබුණා. නමුත් මේ 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 වර්තමානය වන විට පවත්වන මැතිවරණ රැලි අපි දකිනවා මේ මාධ්‍ය වලින් බොහෝ දිනක් මේ මුඛාවරණ බලමින්නේ නැහැ. මේකේ පරසයත් නැහැ. ඊළාට යන නායකයෝගේ අතින් අල්ලගෙන ඉඹගෙන මේ යනවා. එතකොට මේ එතන කොරෝනා එන්නේ නැද්ද කියන ප්‍රශ්නේ ඇත්තෙම අපිට තියෙනවා. මොකද සාමාන්‍ය මිනිහෙක් මුඛාවරණයක් නැතුව ගියොත් එයාට පොලිසියෙන් අවවාද කරනවා, එක්ක අත්අඩංගුවට ගන්නවා, මොනවා හරි දෙයක් තියෙනවා. ඒකට අර වගේ තැනක නැහැ. එතකොට මේක මේ විහිළුවක් වෙලා තියෙනවා. මොකද මේ දේශපාලනීය නැවත වරක් ඒගොල්ලෝ විසින්ම මේ රටේ නීතිය හසුරුවන තත්ත්වයට පත්ලා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි එළුවන් සතුට. भवस्तुति अब बिंदु हेट हयाय विशेदाय असोतना हट हसी नवे उपटे विवृत्ता इन मेदरीट अभी विमसमिटे मेतिवार अरमुदल पेल बदल රටේ මේ වෙලාවේ දරා ගන්න පුළුවන්ද කොහොමද ඒ හැසිරීම සිද්ධ වෙන්නේ අරමුදල් කිව්වේ මැතිවරණයේ සම්බන්ධයෙන් රජයේ වේදන් කරන අපේක්ෂකයන්ගේ මැතිවරණය සියල්ලම ගත්තාම එක රජයේ වේදන් කරන වගේම අපිට මැතිවරණය සඳහා විශාල ධනයක් අනිත් කටේ වේදන් කරනවා. ඒ වගේ විනය සම්බන්ධව සමස්තය සලකා බැලුවොත් මොන වගේ තැනකද මේ වෙලාවේ තියෙන්නේ? ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී කියන ලාභදායි දෙයක් නෙමෙයි මේක සිදු කර යුතු දෙයක් රටේ යහපැවැත් වෙනුවෙන්. ඉතින් අපි ආයතනයක් හැටියට මැතිවරණ කොමිසමකට කාලකාලීන ලිපි ලියලා ඉල්ලුවා ETV එක ඉලෙක්ට්‍රොනික වෝටින් මැෂින් ලංකාවට හඳුන්වා දෙන්න කියලා. يعني තෝරාගත් ප්‍රදේශයක හරි. ඒ කියන්නේ එහෙම වුණා නම් මේ ඡන්ද ගණනේදී වෙන සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රශ්න වලින් ගොඩාක් ප්‍රමාණයක් අඩු වෙනවා. අපි ගත්තොත් අපේ අසල්වැසි ඉන්දියාවේ දැන් අවුරුදු 15ක්ම ඡන්ද කරන්නේ ඉලෙක්ට්‍රොනික වෝටින් මැෂින් භාවිත කරලා. එතකොට ඡන්දය ගණන් කිරීම විශාල රජයේ සේවකයන් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලා සිටිනවා ඉදිරියේදීවත් මේ ඡන්ද මැදස්ථාන 14000ක් පමණ ලංකාවේ තියෙන්නේ. මේ සඳහා මෙවැනි දෙයක් ගැන සලකා බලන්න කියලා මැතිවරණ කොමිසමෙන් සහ ව්‍යවස්ථාදායකයෙන්. ඉතින් අනිත් එක තමයි අරමුදල්. ඒ අරමුදල් වල අපේක්ෂකයන්ගේ අරමුදල් සීමා කරන්න පනතක් ගේන දැඩි උත්සාහයක් මැතිවරණ කොමිසම, ලංකාවේ අල්ලස් කොමිසම සහ සිවිල් සංවිධාන එකතු වෙලා පහුගිය වසර කීපය තුළම හඬ නගලා ඩ්‍රාෆ්ට් බිල් එකක්, ඒ කියන්නේ කෙටුම් පතකුත් ඉදිරිපත් කරා. නමුත් අවාසනාවක් කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හෝ මන්ත්‍රීවරු කිසිම කෙනෙක් පුද්ගලික යෝජනාවක් හැටියට හරි ඒක ඉදිරිපත් කරේ නැහැ. අපි ගත්තොත් ලංකාවේ කේවල ඡන්ද ක්‍රමය පැවතුණා 1947 ඉඳලා 31 ඉඳලාම. මේ 89 මහ මැතිවරණයේ පැවැත්වෙනකන් ඊට කලින් 1974 කලින් අපි දැක්කා ගොඩක් මන්ත්‍රීවරු තමන්ගේ අරමුදල් පිළිබඳ මැතිවරණකින් පස්සේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු තමන්ගේ වියදම් හරියට ලබා දෙන්නේ නැතුව තමන්ගේ මන්ත්‍රී ධූරය අහිමි වෙච්ච අවස්ථා තිබුණා. නමුත් මේවා සියල්ලම සමානුපාතික මැතිවරණ ක්‍රමය පැමිණීමත් සමගම අහෝසි වුණා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට මේ දිස්ත්‍රික් ඡන්ද ක්‍රමයේදී, කියන්නේ දැන් ගත්තොත් ඡන්ද කොට්ටාශයක් වෙන මුළු දිස්ත්‍රික්කයක් සමහරට එක්ක ආසන 10ක් මැතිවරණ බල ප්‍රදේශ 15ක් ඒ දිස්ත්‍රික්කේ තියෙන්න පුළුවන්. ඉතින් එවැනි ඡන්දයක් කරන්න සාමාන්‍ය ආදායමක් තියෙන පුද්ගලයෙකුට බෑ. මේ ක්‍රමය තුල නිතැතින්ම පුද්ගලයේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔහු ධනය රැස් කරන්න සිද්ධ වෙනවා ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්න. ඒ සඳහා ක්‍රමවේදයකුත් ඇදලා තියෙනවා. වාහන බලපත්‍රයේ ඉඳලම රැස් කරන්නේ ඊළඟ මැතිවරණය සඳහා. ඉතින් ඒට තියෙන එකම ප්‍රතිකර්මය තමයි මැතිවරණ අරමුදල් සීමා කිරීම. ඔබ දකින්න පුළුවන් දැන් සමහර ජනමාධ්‍ය උදව් කරන සමහර අපේක්ෂකයන්ට ඔවුන්ගේ නොමිලේ දැන්වීම ප්‍රචාරය කරනවා. ඔව්. දැන් මැතිවරණ සම්බන්ධයෙන් එවැනි සීමා පනතේදී මම දැක්කා, ඒ කියන්නේ කෙටුම්පතේ එවැනි නොමිලේ ප්‍රචාරණය කරන දැන්වීමක් පවා මූල්‍යමය දෙයක් හැටියට තමයි සලකන්නේ. හ්ම්. ඉතින් මේ සීමාව ඇති කරන්නේ නැතුව ලංකාවේ සමබිම කෙසේවත් හදන්න බෑ. ඒ කියන්නේ ඕනම අපේක්ෂකයෙකුට වියදම් කර යුතු උපරිමයක් තියෙනවා. දැන් මේ කාරණේ හරිය සංවේදී. දැන් ජනතාවගේ අපි බොහෝ දේවල් කතා කරනවා. ජනතාවට දැන් පක්ෂවල කණ්ඩායම් සල්ලි වලට ගන්න එක පිළිබඳ කතා කරා. සල්ලි විශාල වශයෙන් ජනතාවට ලබා දීලා දුන්න තැන් තිබ්බා. මේවා ඇත්තටම කිව්වොත් ඡන්දය සඳහා දෙන අල්ලස් බවට පත් වෙනවා. දැන් සමහර තැන්වල මොන වුණා සාමාන්‍ය නිදහස සාමාන්‍ය මෙතිවරණයක් පිළිබඳව බොහොම පැහැදිලි උතුමල දීර්ඝ කාලයක් වැඩ කරනවා. නමුත් දැන් අපි ඡන්දය දෙන වෙලාවේ කතරේ ගහන එකේ ළඟ තිබුණද ප්‍රචාරක දැන්නේ තිබුණද ඡන්ද පොළට කට්ටිය ප්‍රවාහනය කරාද වායේ කාරණා සැලකිල්ලට ගත්තට ඊට මෙහා පැත්තේ වෙන බොහෝ කාරණා
සමහර වෙලාවට යට පවතිනවා. දැන් මේවා මතු කරගත්තේ නැත්නම් මේ දේශපාලන ඒවා අයිති දේශපාලන පක්ෂවල විනයට, ඒ වගේම තමයි දේශපාලන පක්ෂවල හැසිරීම සහ පවතින නිදහස් දේශපාලන සංස්කෘතිය. මේ සංස්කෘතිය ඇතුලේ ඕනෑම කෙනෙකුට ඉඩක් කඩක් හැදිලා තිනවා නීති හසුරවන්න, පොලිසිය අතර ගන්න වගේ කාරණාවලදී ටිකක් බලාත්මක වෙලා තිනවා. කවුද මේ ඉඩ කඩ දෙන්නේ? මේ හරි ප්‍රබල කාරණා. ජනතාව තුළ මේවා පිළිබඳ සබුද්ධික සංවාදයක් ඇති වෙ යුතුමයි. ඔබ තෝරාගන්නේ කවුද? ඔබ පත් කරන්නේ කවුද? ඔබේ වටිනා ඡන්දය දෙන්නේ කාටද? සමහරට ඔබ පැහැදිලිවම දන්නවා මේ මම දෙන්නේ ඔබ කියන්න ඕනේ කාටද කියලා දන්නවා. චරිත දෙකක් ඇඳුළුගෙන ඉන්නවා. ඒ ඔබ තෝරාගන්න අපේක්ෂක ඇතුලේ ඔබ දන්නවා එයා කවුද කියලා ඇත්තටම. අන්න එතනදී ඔබ මේ ඡන්දය ගැන දෙවරක් හිතන්න. අපි නින්නද සජීවී සංවාදයේ සමග රැඳෙන්නේ. අපි යනවා දෙවනි විරාමයටත් රැඳී සිටින්න අප සමග. මෙවර මැතිවරණයේ සුවිශේෂී වන්නේ ඇයි කියන කාරණය අපි අද නින්නාද සජීවී සංවාදයෙන් කතා බහ කරන්නේ. නැවතත් ඔබ සංවාදයේ සමගයි එක්වන්නේ 0662283 6689 අපි ඔබට විවෘත කරලා තියෙනවා. එන්න පුළුවන් මැදිරියට කතා බහ කරන්න. අපිට මේ වන විටත් ඔබ දුරකථනයට නාද කරනවා, ඇතැම් වෙලාවට චෝදනා කරනවා අපට නෙවෙයි, පක්ෂ නිර්දය ලෙස පුද්ගලයෝ නිර්දය ලෙස විවේචනය කරනවා. අපි එම විවේචනවලින් බැහැරවීම වඩා හොඳයි, ඔබටත් හොඳයි. ඔබේ මේවා නිසා අපි කෝප ගැන්වෙන එක තරම් හොඳ නැහැ. ප්‍රශ්නේ අනුන්ගෙන නිතර කියන්නේ ඇතැම් පක්ෂවල අර්බුද අපේ ඔළුවට දානවා. අපි මොකද වෙන පක්ෂයක් දෙකට කැඩුණා කියලා අපි කල්පනා කරන්නේ නිදිමරාගෙන අපේ ජීවිතේ සාර්ථක කරන්නේ කොහොමද කියලා අපිට වැදගත් වෙන්නේ. ඒත් අපි දේශපාලන තීන්දුව ගැනීමයි වැදගත් වෙන්නේ. ඔබ નિවරදිද? ඔබ નિවරදි දේශපාලන තීන්දුව වලට එළඹෙනවාද? ප්‍රතිපත්ති හදන්නේ ඔබ. නමුත් ඔබ තීරකෙක්. 0662283 6689 කෙනෙක් ඉන්නවා. අයබෝන්. අයබෝන්. පොල්ගහවිලෙන් චන්දසිරි මහත්මයා. අයබෝන් කතා කරන්න. ඔබ දුරකථනය සමග කතා දුරකථනය ඔස්සේ කතා බහ කරමු. රූපවාහිනී යන්ත්‍රයේ හඬ නොසලකා හරින්න. ඔබ අයබෝන් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න. මම කියන්නේ මේ දැන් මැචුවර් තුන් පාරක් කල් ගියා. පෑනවද? ඔව් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න. මේ කල් ගියා. එතකොට මේ එම්ටිසි ගිව්නන් ගිව්සම් ඩායා කැබිනට් එකක් තියෙනවා. ඒක ඒකේ මේ එක පාරක් ගන්න එම්ටිසි ගිව්සම්. ඔව් ඔබ දුරකථනයේ විසන්දි වුණ බවයි අපිට තේරෙන්නේ. උත්සාහ කරන්න එන්න. ඔබ උත්සාහ කරන තුරු ඔබ සම්බන්ධ තුරු අපි සංවාදයට යනවා. අපි කපිල් ගමගේ මහත්තයා, නීතිජි කපිල් ගමගේ මහත්තයා, දැන් අපි ස්ථාවර රටක් නෙමෙයි හදන්න හදන්නේ. එතකොට ස්ථාවර රටක් හැදීමේදී මැතිවරණයේ සුවිශේෂී වෙන්න එපා. ඒකට මැතිවරණෙන් පෙනෙන්නට අවශ්‍යයි රට පිළිබඳ තත්ත්වය. එහෙම එකක් පේනවාද? සමස්තය විනිශ්චය කිරීමේදී කාටද? ජනතාවට. ජනතාවට මැතිවරණය හරහා රට පේනවාද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. මොකද මැතිවරණය හරහා රට පේන්න ඕනේ කියනත් ඔස්සේ මම කියන්න උත්සාහ කරා. MCC ගැන කියමින් හිටියේ ඒකයි. ඔව්. මැතිවරණය හරහා රට පේන්න ඕනේ. හැබැයි එහෙම පේනවද කියන එක ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් මම කලින් කිව්වා වගේ අපි ගාව නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විස්තර කෙටුම්පතක් මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ඒකට ඒක හරිද වැරදිද කියලා සමාජයේ කතා බහ කරලා ඒකට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැහැ. ඒ වගේම අපිට ආර්ථික වශයෙන් දැක්මක් විදිහට දැනට තියෙන්නේ ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණට ඉදිරිපත් වුණු ආර්ථික ප්‍රකාශනයක් තියෙනවා. හැබැයි මම අද මේ වැඩසටහනට එන්න කලින් අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවා, අනෙකුත් පක්ෂවල ඔවුන්ගේ වෙබ් අඩවි වලට ගිහිල්ලා බැලුවා, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන හෝ දැක්මක් පිළිබඳ කිසිම ලේඛනයක් සොයා ගැනීමටවත් නැහැ. කවද දන්නේ? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අර ඔබ කලින් කිව්වා වගේම මේ රට ඉස්සරහා තියාගෙන කරන මැතිවරණයක් නෙවෙයිද කියන ප්‍රශ්නේ බරපතල විදිහට තියෙනවා. මොකද මේ තමන්ගේ න්‍යායපත්‍ර ඉස්සරහට තියාගෙන කරන මැතිවරණයක්ද කියන ප්‍රශ්නේ. ඒකයි සුවිශේෂී වන්නේ. ඒකයි සුවිශේෂී තත්ත්වයක් තමයි. එතකොට ඒක සුවිශේෂී තත්ත්වයක් වන්නේ ජනාධිපතිවරයා හෝ හැඬනම ලක්ෂ්‍ය
කිසිසේත් එය බලාපොරොත්තු නොවන තත්ත්වයක් යටතේ. දැන් එතකොට දැන් මේ සාධාරණීකරණය කරන්න බැයිද මේ කොවිඩ් නිසා මේක වෙනවා කියලා මේ විදිහට වෙනවා කියලා. නැහැනේ. කොවිඩ් නිසා කියලා අපි කනබොන එක මගේ හැරියේ නැහැනේ. කොවිඩ් නිසා කියලා අපි හුස්ම ගන්න එක මගේ හැරියේ නැහැනේ. කොවිඩ් නිසා කියලා අපි ලයිට් බිල් ගෙව්වේ නැහැ තමයි. හැබැයි අපි ලයිට් පාවිච්චි කරන එක නතර කළේ නැහැනේ. ඒ වගේ මේකත් අත්‍යවශ්‍ය කාරණයක්. රට ඉස්සරහට යන්න ඕනේ විදිය සම්බන්ධයෙන් තීරණය ගන්න තියෙන අවුරුදු 5කට සැරයක් ගෙන අවස්ථාව මේක. ඉතින් මේ වෙලාවේ මේ ගැන කතා කරන්න නැති වෙන්න කිසිම හේතුවක් තියෙන විදිහක් නැහැ. මේක සුවිශේෂී තත්ත්වයක්. දැන් අර කලින් අපිට කතා කරපු මහත්මයෙක් කිව්වා අපි යවන අපේක්ෂකයෝ අපිට අවශ්‍ය දේ කරනවාද කියන සැකය අපිට තියෙනවා කියලා. මං හිතන්නේ අර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් විතර තියෙනවා අපි කියනකොට රිකෝලින් කියලා. අපි පත් කරන අපේක්ෂකයන් නැවත ආපසු කැඳවීමේ අවස්ථාවක් අපට තියෙන්න ඕන කියලා. හැබැයි අපිට ඒක කරන්න විදිහක් නැහැ. මොකද අපි ඉන්නේ රහසිගත, කියන්නේ අපේ ඡන්දයේ රහසයයි. ඒතකොට රහස් ඡන්දයක් පාවිච්චි කරන තාක්කල් අපි දන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල රහස් ඡන්දයක් නෙවෙයි පැවතෙන්නේ. ඒ තමන් ප්‍රකාශ කරන ඡන්දේ රහසක් නෙවෙයි. ඉතින් එතකොට අපිටත් මට පේන්නේ දැන් එතනට යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ප්‍රකාශ කරන රහස් ඡන්දයක් නෙවෙයි. අපි දන්නවා අපි ඡන්දේ ප්‍රකාශ කළේ කාටද කියලා. ඒක ඕන කෙනෙකුට විරුද්ධයි. එතකොට අපිට අපිට අවස්ථාවක් තියෙනවා අපි යවපු අපේක්ෂකයා අපේ අවස්ථාවේ ඉෂ්ට කරන්නේ නැත්නම් අපේ අරමුණු ඉෂ්ට කරෙහි පෙනී සිටින්නේ නැත්නම් අපි හිතමු අර ඔහුට ඡන්දය දුන්නු ඡන්දදායකයන් අපි හිතමු 60ක් නැත්නම් 70ක් එකතු වෙලා නැවත ඉදිරිපත් කරන පෙත්සමකින් හෝ යමක් මාර්ගයෙන් ඔහුව නැවත කැඳවීමේ අවස්ථාවක් හෝ අවශ්‍ය වෙන ඉඩ තියෙනවා මේ යන විදිහට ගත්තොත්. ඒ කියන්නේ මේ රිකෝලින් කියන ක්‍රමය ජනතාව විසින් ඉල්ලා සිටින තත්ත්වයකට පත් වෙන අවස්ථාවක් බවට මේ මෙතිවරණය පත් වෙලා තියෙනවා. දැන් ඔය රහස් ඡන්දයක් කියවට දැන් ඇත්තටම මේ ඡන්දෙ දෙන තැන අපි හැංගිලා දුන්නට අපි පක්ෂයේ තොප්පිය දාගෙන ලකුණ ගහගෙන අපේක්ෂකයා පිටේ ඇඳගෙන නේ යන්නේ ගෙයින් ගෙට. එතකොට කට්ටිය දැනගෙන ඉවර නැද්ද මේ 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 දැන් මේ රැස්වීම් වල අපි මේ මහා ප්‍රසිද්ධි අපේ මතය ප්‍රකාශ කරනවා. දැන් ජනතාවට තමන්ගේ දේශපාලනය කරන්න එන උපරිම අවස්ථාවනේ මෙතිවරණය. ජනතාවට වෙන අවස්ථාවක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ ආපහු බලේ එන්නේ වසර ගණනාව කර කණ්ඩායම. ඒකට ආයේ නාම යෝජනා දුන්න ගමන් ජනතාව මේක ඇත්තටම ජනතාවගේ සමහර පාර්ශ්වයන් ගත්තාම ඔහුගේ ජනතාවගේ අයිතිවාසිකම් පාර්ශ්වයට මේක ටිකක් තර්ජනයක් බාධාවක් නෙවෙයිද? මෙහෙමනේ ඔය කියන තොප්පිය දාගෙන ටී-ෂර්ට් එක ඇඳගෙන මෙතිවරණ ව්‍යාපාරයේ යෙදුනට සමහරලාට අර ගොඩි පඩංගු වසරට ගියාම දෙන්නේ වෙන කෙනෙකුට වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ යාට රස්සාව දීපු නිසා යාගේ කසිපු අල්ලපු වෙලාවේ පොලිසියට ගියාම එතනින් යාව බේරලා දීපු නිසා නැත්තම් තව මොනවා හරි කාරණා නිසා ඔහු යම් කෙනෙකුට වැඩ කරනවා කියලා පෙන්නනවා. නමුත් ඔහු ඡන්දය දෙන්නේ තව කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක ඒ රහස් ඡන්ද බව තියෙනවා. හැබැයි අනිත් එක මේකේ ඒ රහස් ඡන්දය කියන එක ප්‍රශ්නයක් වෙන්නේ අපි හිතමු X කියන පුද්ගලයාට ඡන්ද ලක්ෂයක් ලැබුණා, මනාප ලක්ෂයක් ලැබුණා. එතකොට ඒ දිස්ත්‍රික්කේ ඔක්කොම ඡන්ද තියෙනවා ඒ පක්ෂයට ලැබුණු ඡන්ද ලක්ෂ 5ක්. එතකොට අනිත් 4 දෙනාට පුළුවන් වෙනවා මේක හරියට අඳුරගත්තේ නැත්නම් එක්ස්ට්‍රා දීපු ලක්ෂය අඳුරගත්තේ නැත්නම් අනිත් 4 දෙනාට පුළුවන් වෙනවා X වල කැඳවන්න නැවත ඔවුන් එකතු වෙලා. ඒක එහෙම කරන්න බෑ. එහෙම නැත්නම් ලයිස්තුවේ ඊළඟ ඉන්න කෙනාට උත්සාහ කරලා කොහොම හරි 75000ක් එක්කහු කරලා ඔහුට ඡන්දේ දීපු නොදීපු හැමෝම එක්කහු කරලා මේ ඔහුව නැවත කැඳවන්න කියලා ඉල්ලීමක් කරන්න තියෙන අවස්ථාව ඇහිරිය යුතුයි. ඒ නිසා තමයි මේක රහස් ඡන්දය තියෙන තත්ත්වයට මේ නැවත කැඳවීම කියන කාරණය ප්‍රායෝගික නොවන්නේ. ඔව්. මට මොහොතකට අවසර දෙන්න අපේ හරිචන්ද්‍ර මහත්මයා ළඟට යන්න. දැන් අපි හරිචන්ද්‍ර මහත්මයා දැන් මේ සමස්තය සඳහා බලපාන සාධකයක් තමයි පක්ෂවල විනය කියන කාරණය. දැන් අපි දුටුවේ මේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු සිට මහා අපේ නාම යෝජනා දුන්නු මහා පුරවැසියා දක්වාම අපිට එහෙම මේ හෘද සාක්ෂියට එකඟව මෙහෙම සන්තෝෂ වෙන්න බැහැනේ. කළු පැල්ලම් එමටයි. මේ පැත්තෙන් සුදු වැඳගෙන මූණු පෙන්නගෙන බොහොම තාම හොඳ කතා පැවැත්වුවට අනිත් පැත්තේ මහදවල් මංකොල්ල කාපු හොරකම් කරපු දැන් මේ මේ එක්ක කුඩු වලට සම්බන්ධ එක්ක එතන වලට සම්බන්ධ දැන් අතම කතාවක් මේ 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 විනයයි සකස් කරන්න බැරි සකස් කරන්න නැත්තේ. ඇත්තටම පක්ෂවල අභ්‍යන්තර විනය නැති බව අද අපි අද රූපවාහිනියෙන් දැක්කා. කුරුණාධිකර දිස්ත්‍රික් මන්ත්‍රී ජයසිරි ජයසේකර මහත්මයාත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහත්මයාත් අතර වෙච්ච වාග් සංග්‍රාමය. ඇත්තටම මේවා පක්ෂවලින් පාලනය කර යුතු තත්ත්වයන් විනය, අභ්‍යන්තර විනය. ඒ නැත්තම් එවැනි දේ එල්ල කරන චෝදනා පිළිබඳව වගකීමක් තියෙන ඒ පක්ෂවලට විනය පරීක්ෂණයක් පවත්වා තියන ඉතා බරපතල චෝදනා එල්ල කරගන්නේ.
ඉතින් ඒ වගේමයි තව චෝදනා එල්ල තියෙන මේ ජාතික ලයිස්තු සම්බන්ධයෙන් අද සමහර පුද්ගලයෝ ජාතික ලයිස්තුවේ ඉන්න අධිකරණයේ විභාගයෙන් පවතින නඩු වල චූදිතයන් ඉතින් එමෙනි චූදිතයන් පත් කිරීම පත් නොකර සිටීම එම පක්ෂවල නායකයන්ගේ වගකීමක් ජාතික ලයිස්තුවට නම් කරා ඒ වගේම කියන්න ඕන දැන් අර කපිල කියපු දෙයට ඌණ පූර්ණයක් හැටියට දැන් අපිට සමහර වෙලාවට දැන් අර රිකෝල් කිරීමට අමතරව දැන් ඉන්දියාවේ ප්‍රවණතාවයක් ඉන්දියාවේ අපේ මැතිවරණ කොමිසමත් කතා කරා නෝටේ කියලා. ඒ කියන්නේ none of the above. මේ ඉහත සඳහන් කිසිවෙකු නොවේ කියලා සංකල්පයක් ඉන්දියාවේ වර්ධනය වෙලා තියෙනවා. ඒගොල්ලෝගේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වෙනවා. ඡන්ද දෙන අයගේ නම් වලට අමතරව මේ කිසිවෙකුට කැමති නැහැ කියලා. ඒක ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින්ම දීපු තීන්දුවක්. දේශපාලන පක්ෂ විරුද්ධ වුණා ඒ තීන්දුවට මුලින්. නමුත් දැන් සමහර ප්‍රාන්තවල සමහර දේශපාලන පක්ෂ වලට වඩා ඒක කතිරේ ලැබෙනවා මේ කිසිවෙකුට කැමති නැති ප්‍රමාණය. ඉතින් අපේ මැතිවරණ කොමිසම බලංගුවේ ඒක හැබැයි. මැතිවරණේ අවලංගු වෙන්නේ නැහැ. අවම ඡන්ද ගත්ත කෙනා මැතිවරණේ අවලංගු වෙන්නේ නැහැ. නමුත් අපේ විරෝධය ප්‍රකාශ වෙනවා. දැන් ලංකාවේ එහෙම විරෝධය ප්‍රකාශ කිරීම ක්‍රමයක් නැහැනේ. මේ අපේක්ෂකව කාටවත් කැමති නැත්නම් විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් නම දැන් සමහර අය අපිට කියනවා මේ පුද්ගලික මට්ටමින් කියනවා අපි මේ කටු බලි ගාලාව නැත්නම් අපි මේ කටු බලිාව කියන විරෝධය නෙමෙයි වැරදීමක් වෙන්න පුළුවන් ඡන්දාන උපේරණයක වෙන්න පුළුවන් මේක ඍජුවම එනමුත් ඒවා ගණන් ගන්න ප්‍රතික්ෂේපිත ඡන්ද හැටියට දැන් මම කියන්නේ මේ ඍජු විරෝධයක් එතන වෙන්නේ නැහැ ප්‍රතික්ෂේපයේ මේ ඡන්දයේ තියෙන සංකීර්ණ බව නිසා මනාප ප්‍රකාශ කරන්න බැරි වෙලා කොහෙවත් ඉඩක් නැහැ විරෝධය ප්‍රකාශ කරන්න යාට ඒක ඉන්දියාවේ ව්‍යවස්ථාව මගින්ම ව්‍යවස්ථාව නෙමෙයි මැතිවරණ කොමිසම මගින්ම ඡන්දදායකට ලබා දීපු අයිතිය අපි ඉල්ලනවා මැතිවරණ කොමිසමත් මේ පිළිබඳව උනන්දුවෙන් හිටියා මේ වගේ දෙයක් අපේ ඡන්ද පත්‍රිකාවට ඇතුල් කරන්න කියලා. ඒ වගේම පක්ෂවල අභ්‍යන්තර විනය ගැන ගත්තම අපිට දන්න විදියට සමහර දේශපාලන නායකයෝ ඕක පටන් ගත්තේ සංස්කෘතිය 1977 න් පස්සේ. ඒ කියන්නේ විනය නැතිවීම. ඒ කියන්නේ අපිට මතකයි කස්ටම් එකෙන් රන් පොලු හොරටගෙන ආපු മന്ത്രിවරු හිටියේ එතනින් පටන් ගත්ත එක. මරවරයෝ හිටියා. ඊළඟට පොදු සමාව දුන්නා ඒ කාලේ ජනාධිපතිවරයා. ප්‍රසිද්ධ මැරේකුට එවකට ඒ කියන්නේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ මැරේකුට ගෝනවල සුනිල් කියන ඉතින් එතනින් පටන් ගත්ත දේශපාලන සංස්කෘතිය තමයි මේ අවුරුදු 40කට පස්සේ අපි කතා කරන්නේ ඊටාම 30ක් 40ක් පරණ වෙලා ඉතින් දැන් අපි යහපත් සමාජයක් ගැන මේ වර්තමානයේ කතා කරනවා නම් අපි විශේෂයෙන්ම පක්ෂවල අභ්‍යන්තර විනය සහ අනාගතයේදීවත් චෝදනාවට ලක් වෙච්ච අයට නාමයෝජනා ලබා නොදෙන්න කියලා ඉල්ලීම තමයි අපිට කරන්නේ. සමහරවිට ඒ ඔබ කිව්වේ පක්ෂවල තියෙන අභ්‍යන්තර විනය බලපාන්නේ නැද්ද මේ තියෙන සමාජයේ දිනින් දින වර්ධනය වෙන කුඩු එතනෝල් ඒ වගේම මේ වෙනත් දුරාචාර ස්ත්‍රී දූෂණ මරකම් මංකොල්ල අල්ලස් දූෂණ ඒවට සම්බන්ධ වෙන්නේ නැද්ද දැන් අද කතාබහට ලක් වෙන මේ එළියේ සිද්ධ වෙන මහා දවල් සිද්ධ වෙන කුඩු ජාවාර. මේවට අනින් නියත වශයෙන්ම අභියෝග තියාගෙන නීතිය රැකවරණයේ තියෙන දේශපාලන කණ්ඩායම් සම්බන්ධයි. ඒතකොට ඒව සම්බන්ධව විනිශ්චයක් යනතාවට දෙන්න ඉඩ කඩක් නැද්ද? ඒව සම්බන්ධ කොහොමද නීතිය ඉඩ කඩ තමයි පාර්ලිමේන්තුට උන් තෝරාපත් නොකිරීම. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂික එක්තරා අපේක්ෂකෙක් මේ වර මැතිවරණ තරඟ කරන මංකොල්ලයක් කළා ගම්පහ දිස්ත්‍රික්කේ. රිමාන්ඩ් වල එළියට ආවම ඔහුට ඒ පක්ෂේ නායකයා ආසන සංවිධායක ධුරයක් පිරිනැමුවා. ඡන්දදායක ඡන්ද දුන්නා මේ රටේ මරවරයන්ට ඡන්ද දෙන එක තියෙනවා තවත් එවැනි දේශපාලන මිනිමරුමකට සම්බන්ධ වෙලා අභියාචන අධිකරණයෙන් අවසානයේ එකකින් නිදහස් වූ පුද්ගලයෙක් මේවර තරඟ කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඔහුගේ අන්වර්ථ නාමය භාවිතා කරමින් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ ඔහුට තියෙන ප්‍රදේශයේ අන්වර්ථ නාමයක් තියෙනවානේ බය කරන ඒක තමයි ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට ඔහු පාවිච්චි කරන්නේ. ඉතින් අපේ ඡන්දදායකයාට ආකර්ෂණයක් එවැනි දේවල්. අපි ඒ විදිහට ගත්තම ප්‍රාථමික සමාජය. මොනවා කිව්වත් අපේ සමහර පාට වෙනුවෙන් මැරෙන්න සූදානම් සමහර පක්ෂ වෙනුවෙන් අපි මැරෙන්න සූදානම් අපේ ලේවල ඒ පාට පක්ෂ ඉව නැති වෙලා තියෙන අපේ ලේ ඇතුලේ තියෙනවා මේවාගෙන් තමයි අපි මේ දේශපාලන සංස්කෘතිය අපිට මත දැන් අපිට තියෙනවානේ දැන් ලොකු ගැටලුවක් තියෙනවානේ එකක් තමයි මේ දේශපාලන රැල්ල මෙහෙම යනවා ගිහිලා කාව හෝ බලයට ගේනවා ඊට පස්සේ දැන් ආපහු අපි ප්‍රශ්න ගේනවනේ දැන් පහුගිය ආසන්නම කාරණය 2015 යන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අවසානයේ කිව්වේ දැන් මට මේ රට හදන්න බෑ ව්‍යවස්ථාවේ ගැටලුවක් කියලා. ඒක ඇත්තටම දැන් අපි ආපහු රට හදලා ආපහු ඔය ප්‍රශ්නෙට එනවනේ. ඒ කියන්නේ අපි ඒක දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මේ පවතින ව්‍යවස්ථාවේ ඊතරම් අර්බුදයක් තියෙනවද මේ රට ඉස්සරහට යන්න බැරි එකක් තමයි ව්‍යවස්ථාදායක සහ විධායක අතර නොනවතින ගැටුමක් පවතිනවා කියන කාරණය.
මේවා මේව නැවත බලබලා අපිට යන්න බැහැනේ. ඊට පස්සේ ඒ සඳහා තියන තියෙන විශ්වාසය මොකද්ද අපිට? ගෝඨාභය ජනාධිපති රජපක්ෂ මහතා ජනාධිපතිවරයන් පස්සේ මහින්ද රජපක්ෂ මහත්මයා අගමැති වීම ඇතුලේ මේ 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 සහෝදර සමාගම ඇතුලේ මේ ප්‍රශ්න විසඳයි කියලා හිතන්න බෑනේ. ඒ කියන්නේ නීතිමය ලියවිල්ල වෙන එකක් නක්. දැන් ජනතාව කොහොමද ඒක විශ්වාසයේ තියන්නේ? දැන් නී ඔබතුමාලා දෙන්නට මේ ප්‍රශ්නය දාලා නීති විශාරදෙන් හැටියට මේ මේ ප්‍රශ්නයට ඇත්තටම විසඳුමක් ජනතාවගේ පැත්තෙන් අවශ්‍යයි නේද? මේක වෙනස් වෙන්න ඕනේ. එතකොට කෝකද අපි විශාල කරන්න ඕනේ? බොහෝ අය කියනවා විධායකය සීමා කරන්න ඕනේ. වස්තා දායකය හකුලවන්න ඕනේ. දැන් මේ මේ සමස්තය කියන වස්තා දායක හකුලවලා විධායකය බලාත්මක කරන්න ඕනේ. අපි වගේ රටක විනය හදන්න බෑ නැත්තම් කියලා. මේ 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 සංවාදයෙන් කෝකද අපි බාර ගන්න. මට මොතක අවසර දෙන්න මට දෙදිගම ජයරත් මහත්මයා ඉන්නවා දුරකථනයේ. අයබන් ඔබට. ජයරත් මහත්මයා අයබන්. අයබන්. ඔව් කතා කරමු. අයබන්ද මේ. ඔව් ඔබතුම සම්බන්ධ වෙලා ඉන්න. හතරම ගීතොත් මේ මැතිවරණ ක්‍රමයේ ඔව් මේ මැතිවරණ ක්‍රමයේ තාම අච්චාරු ක්‍රමයක්. පැහැදිලි. කතා කරමු. සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඉනාට පස්සේ හොඳ මිනිහා නරක මිනිහා කියලා කතා කරන මුදල් ඇති මිනිහට පමණයි මේක කරන්න පුළුවන්. හොඳ මිනිහෙක් සල්ලි තියෙනවා නම් ඒ මිනිස්සයා ඔව් කිසිම මිනිසෙකුට කියන්නේ හොඳ මිනිහෙකුට දැන් මුදල් නැත්නම් මේ ඡන්ද ව්‍යාපාරය කරන්න බොහොම අමාරුයි. ඒකෙන් තමයි මේ 78 තියෙන ව්‍යවස්ථාවේ ඉතාම බැරුණු ධර්මය. අනික පළාත් සභා ක්‍රමයක් ඇති කරලා මේ පුංචි රටේ ලා ඉන්දියාවේ ඉන්දියාවේ ග්‍රාන්ට් එකවත් නැති ජනගහනයක් නේ මේකේ ඉන්නේ චූට්ටක්. ඒක පාලනය කරගන්න වරුව එහෙම ගෙනාවා. ඒකමන 19 වෙනි ව්‍යවස්ථාවක් දිනක් කියලා මේ වගේ තව එකක් කරා. දැන් එක එක කුලල් කාරා ගැනීමේ පක්ෂ ભેදයක් දැන් තියෙන්නේ තම තමන්ගේ පක්ෂ. පේනව නේද ඔබතුමා කියවන්නේ අර අර අපේක්ෂකයින් දෙන්නේ කියන්නේ කොළඹයි මේ ගම්පහයි කුරුණෑගලයි දෙන්න. මේ එකම පක්ෂ සහෝදරයෝ වගේ ඉන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් දින්නේ. මේ තත්ත්වේ නැති කරපු දා තමයි ලංකාවේ ඡන්ද ක්‍රමය හොඳ තත්ත්වයකට කියන්නේ ආසන මට්ටමින් මේක ගේන්න ඕන කියලා මගේ අදහස මම කියන්නේ. ඔව්. නොමු සුති ඔබට අපූර්ව වචනයක් පාවිච්චි කරා. අච්චාරු අපිට නෙමෙයිනේ. එහෙනම් මේ මේ අපිට නොවන දේශපාලන ක්‍රමයක් අපි අපේ ඇතුළට දාගෙන අපි වෙන විනයක් හැදුණු ජාතියක් වෙන විනයකින් වෙන ශික්ෂණයකින් හැදුණු රටක් වෙන උරුමයක් එක්ක හැදුණු ජනමනසක් තියෙන්නේ වෙන සවිඥානිකත්වයක් අපිට තියෙන්නේ. නමුත් අපි යටත් කරලා අපිට බටහිර පාලන ක්‍රමයයි වෙන නීතියකුයි අපිට දාලා ඒ දෙකට අනුව ජීවත් වෙන්න කිව්වා. එදා ඉඳන් අපි උසාවි මේ ප්‍රශ්නත් එක්ක තියෙනවා. දැන් ඔබතුමාට මම මේ ප්‍රශ්න යොමු කරන්නේ මේ මේ ඝෂ්ඨණය මම කතා කරමින් හිටිය විධායකතා ව්‍යවස්ථාදායකගේ ගැටුම ඒ සහ අපේ ව්‍යවස්ථාව පිළිබඳව මේ තියෙන අර්බුදය අපි කෝකද පිළිගන්නේ? කෝකද හකුලවන්නේ? කෝකද බලාත්මක කරන්නේ? නෑ එකක්වත් හකුලවන්න ඕනේ නැහැ. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය කියන බලකේන්ද්‍ර තුන තමයි රටක තියෙන ප්‍රධාන බලකේන්ද්‍ර තුන. ඒ බලකේන්ද්‍ර තුන ඇතුලේ එකක් අනික යටපත් කිරීමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලතල බෙදීම කියලා කියන්නේ ඒ බලකේන්ද්‍ර තුන වෙන වෙනම ස්වාධීනව පවතිනවා කියන එක. යම් හේකින් විධායකයේ කොටසක් ගලවලා ව්‍යවස්ථාදායකයට ලබා දීම, එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකයේ බලතල ටිකක් ගෙනල්ලා විධායකයට ලබා දීම වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ජනාධිපතිවරයාට බලතල සීමා සහිත වුණා කියලා. ඔව් ඒක තමයි. ඒ විකෘතිය සිද්ධ වුණේ දැන් උදාහරණයක් ඔය කිව්වේ විධායකය අහෝසි කරන්න ගත්ත උත්සාහයක අතරමැදි අවස්ථාවක් තමයි විධායකයේ තිබුණු බලතල යම් ප්‍රමාණයක් ජනාධිපති අගමැතිවරයාට ලබා දීම. ඔව්. ඒකත් එක්කම සිද්ධ වුණානේ තව විකෘතියක්. ඒ තමයි මේ දැන් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන තුනම ඒ කියන්නේ වෙනම ස්වාධීන ආයතන තුනක් විදිහට තිබිය යුතු ඒ කණු තුන නැවත උඩින් එකහු කරලා ගැට ගහලා ඒ තුනම නැවත එක රැහැනක් යටතට ගැට ගැහුවා. මොකක්ද ඒ රැහැන? කොමිෂන් සභාව. මේ ස්වාධීන කොමිෂන් සභාව කියන සංකල්පය යටතේ ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාවකින් විධායකයයි අධිකරණයයි ව්‍යවස්ථාදායකයයි කියන තුනම නැවත එකට ගැට ගැහුවා. ඒතර කොහොමද මේ බලතල බෙදීමක් වෙන්නේ?
දැන් මේ අපිට පොලිස්පතිවරයා රිමාන්ඩ් වෙලා ඉඳලා ඔහුට විරුද්ධව බරපතල චෝදනාවක් විභාග වෙනවා 300 ගාණක් මරපු සිද්ධියක ඔහුගේ රාජකාරිය කරේ නැහැ කියලා. හැබැයි මේ පොලිස්පතිවරයා අයින් කරගන්න විදියක් නැහැ මේ කොමිෂන් සභාවල කාර්යපටිපාටියත් එක්ක. රටේ මැතිවරණ කොමිෂමේ එක් සමාජිකයෙක් ඡන්ද තියන්න එපා කියලා උසාවි යනවා. ආහවල් පක්ෂයට ඡන්ද දෙන්න එපා කියලා එක විදාවකදී ප්‍රකාශ කරනවා. රටේ හමුදාපතිත් එක්ක එකට ඉඳලා වාඩි වෙන්න බෑ කියලා කියනවා. වෙනම බෙදුම්වාදී නියෝජනයක් කරනවා. ඒ කිසි දෙයක් සම්බන්ධයෙන් පියවරක් ගන්න විදිහක් නැහැ. ඒවා උත්තරීතරයි. ඒ කියන්නේ විධායකයටත් වඩා, ව්‍යවස්ථාදායකයටත් වඩා, අධිකරණයටත් වඩා ඒවා උත්තරීතර වෙලා. එතකොට දැන් ඔබ කියන්නේ ව්‍යවස්ථාදායකයෙන් කොටසක් ගල්ලා විධායකයට දීම හෝ විධායකයෙන් කොටසක් ගල්ලා ව්‍යවස්ථාදායකයට දීම ප්‍රශ්න කරන්න අපි මේ අවස්ථාවේ. හැබැයි ප්‍රශ්නේ තියෙන විතර නෙවෙයි. මේ තුනම යම් ආකාරයකට නිෂේධනය කරලා ඒ තුනටම උඩින් ඒ තුනම එකට ගැට ගහලා සවා මේ 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 කොමිෂන් සභා කියලා ව්‍යවස්ථාදායක සභා කියලා එකකින් ගැට ගහලා අර ජනතාවට වග නොකියන වැද්දගත්ම කාරණේ එකයි. පාර්ලිමේන්තුවත් විධායකයත් දෙකම ජනතාවට වග කියනවා. මොකද ජනතාවගේ ඡන්දෙන් උන්පත් වෙන්නේ. ඔව්. උන් ඊළඟ ඡන්දෙදී අඩු ගානේපත් නොකර ඉන්න පුළුවන්. හැබැයි මේ ව්‍යවස්ථාදායක සභාව දැන් බලන්න මේ වෙලාවෙත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වෙන්නේ අර පාර්ලිමේන්තුවේ හිටපු කරුජයසූරිය මහත්මයා. මේ වෙලාවේ ව්‍යවස්ථාදායක සභාවට මොනවා හරි කාරණයක් අරගෙන ගියොත් ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් ගන්න පුළුවන් තීරණයක් මේ රටේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් පාලනය කරන්න බැරි තීරණයක් ගන්න පුළුවන්. ඒ තත්ත්වයට පත් වෙලා. එතකොට ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ විධායකයේ බලතල ව්‍යවස්ථාදායකයේ ගත්තාද විධායකයේ බලතල අගමැතිවරයා ගත්තාද කියන එක නෙමෙයි. ඔව්. මේ තුනම එකහු කරලා ගැට ගහලා වෙනම තැනකින් මේ තුනම අකර්මණ්‍ය කරලා තියෙන එකක්. ඒක 19 වෙනි සංශෝධනයෙන් ආපු අති විශේෂම විකාර රූපී තත්ත්වයක්. ඔව් 0.66 22.83 68.69 ඔබට විවෘත කරලා තියෙන්නේ. එන්න පුළුවන් මැදිරියට ඔබේ ගැටළු අරගෙන මේ කැටි අදහස් අරගෙන එන්න මැදිරියට දවසේ 3:30 අංක ඔස්සේ ඔබට එන්න පුළුවන්. අපේ නීතිඥ රසංග හරිචන්ද්‍ර මහත්මයා දැන් මේ මේ කාරණෙත් එක්කම දැන් ජනමතයක් යම් ප්‍රමාණයකට සමාජයේ තුල නිර්මාණය වෙනවා පොඩි පොඩි කණ්ඩායම් ඇතුලේ. දැන් මේ විධායක බලතලය ආය ආපහු සංශෝධනයක් කරා විධායක බලතල ජනාධිපතිවරයා වටේ ඒකරාශී කරගෙන මේ ගේන්න හදන්නේ ඒකාධිපති පාලනයකට. දැන් ජනාධිපතිවරයා හිතුව හැටියට තීන්දුව ගන්න. අපි දැක්කා අපේ දේශපාලන ඉතිහාසයේ බොහෝ හොඳ ලකුණු නැහැ. සමහරලාට බලයට පත් වුණ ගමන් රාජ්‍ය ආයතනවල සංස්ථා ඔය දෙපාර්තමේන්තු ඔක්කොගේම සභාපතිවරුන් ලේකම්වරුන් මේ සියල්ල ආපහු ගෙදර යවලා හිතයිෂි කණ්ඩායම් දාගන්නවා. දැන් මේක ඉතිහාසෙදම වෙච්ච දෙයක්. ඔබ මම පැහැදිලිවම දන්නවා. දැන් මේ 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 යාන්ත්‍රණය පෙරටත් වඩා බරපතල විදිහට මේක ගෝඨාභය ජනාධිපතිතුමා ඉදිරියේ කරાવી. ඒ සඳහා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාවක් ගැනලා ජනාධිපතිවරයා මේ හිතුවක් කරදර බලය වැඩි කරගන්න හදන. මේ 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 වගේ සංවාද පවතිනවා. මේ මේවා නීති මේවා ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදීයි හැඟෙන්නේ නැහැ. එතකොට ඒ කාරණා. හැබැයි නෑ මේ මෙසේ විය යුතුයි කියලා කණ්ඩායමක් කියනවා. දැන් මේ මේ අතරනේ ජනතාව දැන් කල්පනා කරන්නේ අපි කාට ඡන්දය දෙනවද කියලා. මෙතන විශේෂවන්නේ ඇයි? ඔබතුමා හිතන්නේ නීති විශාරදයේ හැට මේ මේ ජනාධිපතිවරයාගේ බලතල ඇත්තටම ප්‍රමාණවත් නැද්ද? මීට වඩා බලතල අවශ්‍යද? එතකොට වැඩ කරන්න බැයිද? දැන් මේ මේ හදන ආණ්ඩුව එතකොට එතුමාට වැඩ කරන්න බැයිද? එතුමාට වැඩ කරන්න බැරි ආණ්ඩුවක් පත් වුණොත් තුලින් දෙකේ බලය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ අහන්නේ දේශපාලනකව අහන්නේ. ඔබතුමාගේ නිරීක්ෂණය. ඔව් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහුගිය කාලේ කරපු 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල හුඟක් සීමා වුණා. හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වඩා අඩු බලතලයක් තමයි 19 වෙනි සංශෝධනය මගින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි වෙන්නේ. ඉතින් ඒකත් හේතුවක් වෙන්න ඇති මෙවැනි සංවාදයක් ඇති වෙන්න. ඒ වගේම තවත් හේතුවක් තමයි 19 වෙනි සංශෝධනය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා එකතු වෙලා ගෙනාපු ඉතාමත් අසාර්ථක බවට සමාජයේ විශාල කතිකාවතක් මේ වෙනකොට ගොඩනැගෙමින් පවතිනවා. ඒකත් එක්කත් ඒකත් එක හේතුවක් නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කරන්න. මෙවැනි හේතුන් තමයි හේතු වෙලා තින්නේ. නමුත් ව්‍යවස්ථාවක් අපි හදනවා නම් විශේෂයෙන්ම අපි ගන්න ඕන පිටරට ආදර්ශයන්. දැන් සමහර රටවල ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම නැත්නම් අවුරුදු 100 ගාණක් එකම අඛණ්ඩ ව්‍යවස්ථාවක් පවතිනවා. දැන් දකුණු අප්‍රිකාවේ හොඳම උදාහරණයක් සංහිඳියාව මොකද්ද කියන්නේ ව්‍යවස්ථාවකින් ඇති කරන්නේ. නමුත් මේ ව්‍යවස්ථාව ඇති වුණේ දීර්ඝ සංවාදයකින් පස්සේ. ලංකාවේ
ඇතිවෙච්ච පළවෙනි ජනරජ ව්‍යවස්ථාව 1972 ඒක සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතර ගිහිල්ලා නවරංගහලේදී. මොකද ඒ තිබිච්ච ඩොමිනියන් තත්ත්වයෙන් මිදෙන්න. ඊළඟට නමුත් 77 ව්‍යවස්ථාව ඉතාම ක්ෂණිකව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනෙන්නේ. ඊට එකතු කරපු ව්‍යවස්ථා සංශෝධන සියල්ලම 6 වෙනි සංශෝධනයේ 13 වෙනි සංශෝධනයේ මේවා විවිධ හේතු මත එල්ලපුවා. ඒක නිසා මම හිතනවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තියෙනවා. සරල නමුත් සියලු සුළු ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන මානව හිමිකම් භාෂණයේ නිදහස ආරක්ෂා වෙන ව්‍යවස්ථාවක්. අපි කියන්න දන්නේ ඒක විදායකට වැඩි බලතල දෙන එකක්ද කියලා. එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකට ඒක පුළුල් ජනතා සංවාදයකින් තමයි මේ ව්‍යවස්ථාවේ ලිදක්වන්න ඕන. මේ පවතින ව්‍යවස්ථාවේ ගැටලු තියෙන බව අපි පිළිගන්නවා. ඔව් 0662236689 දැන් අපි කපිල ගමගේ මහත්මයා දැන් අපිට තියෙන ඊළඟ ගැටලුව තමයි අපි දැන් මේ මිනිසුන් තෝරගන්නවානේ. ඒක තමයි අර පක්ෂවල විනය වගේම පුද්ගලයන් තේරීමේදී අපිට ජනමතයක් ඇවිල්ලා තියෙනවා. මේ වහ වහ වියත් අය උගතුන් තෝරා පාර්ලිමේන්තු යැවිය යුතුයි කියන සංකල්පය. දැන් මේ දවස්වල ප්‍රබලව යන කතාවක්. ඒ නිසා අර උගත්තේයි වියත්තේයි සම්මත බොහෝ දෙනෙක් කරලීට ඇවිල්ලා කියන දැන් අපිට මේක දෙන්න. ඒ කට්ටිය ගෙදර යවමු. අපි මේක කර විශ්‍රාම යන්න ඕනේ, විශ්‍රාම යන්න ඕනේ. හැබැයි දැන් මේකේ පොඩි ගැටලුවක් තියෙනවානේ. දේශපාලන පරිචය කියන්නේ වෙනම කාරණයක්. ඒකේ ඒ අද්ද. ඒතකොට දැන් මේ කණ්ඩායම් දෙකෙන් අපිට කියන්න බෑ කව තෝරගන්න ඕනේ කියලා. හැබැයි මේ සංවාදේ, මේ සමාජය තුළ ඇති වෙන සංවාදේ අපිට කොහොමද ටිකක් මධ්‍යස්ත තැනකින් බලන්න පුළුවන්? ඔබේ අදහස ඒක මධ්‍යස්ත තැනකින් තමයි බලන්න. මොකද උගතුන් වියතුන් පමණක්ම පාර්ලිමේන්තුවට ඇවිීම කියන එක සමහර වෙලාවට ජනතාවට පස්සේ හිතෙන්න පුළුවන් බුදුම්මෝ අපි කරගත්තු දෙයක් කියලා. මොකද අර කතාවක් තියෙනවා පොල් ගෙඩියක් හොරකම් කරන්න රම්බණ්ඩට පුළුවන් වුණාට ඊට පස්සේ තාමනෝ හරි චූටි දෙයක් හොරකම් කරන්න ගුණපාලට පුළුවන් වුණාට මිනිස්සෙක්ගේ වකුගඩුවක් හොරකම් කරන්න ඒ දෙන්නටම බෑ. ඒකට ඉතින් හොඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා. එතකොට ඒ වෙල හොඳ උගත් බුද්ධිමත් බොහොම ප්‍රාගුණ්‍ය තියෙන හැකියාව තියෙන සමාජයේ සලකන බරපතල චරිතයක්. හැබැයි ඉතින් ඒ චරිත හොරකම් කරන්න ගත්තම ඒ චරිත විනාශකාරී දේවල් කරන්න ගත්තම ඒව කරන්නේ බොහොම ක්‍රමයට. එතකොට ජනතාවට තේරෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වලත් දැන් ඔය වහපැංකු මංකොල්ලේ වගේ දේවල් මං හිතන්නේ තාමත් මේ රටේ ජනතාවගෙන් 99.9% තේරෙනවා කියලා කොහොමද මේ කරේ, මොකද්ද මේ වුනේ කියලා. ඒ බරපතල ඔය උගතුන් වියතුන් ඔය දැන්වත් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ, මේ හිටපු පාර්ලිමේන්තුවේ හිටියා. ඉතින් ඔවුන්ගෙනුත් අපිට ලැබුණද ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු භූමිකාව, ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ කිව්වා වගේ දේශපාලන පරිචය ගැන වෙනම කාරණයක්. ඒ දේශපාලන පරිචයේදී දැන් බලන්න ඉන්දියන් අග්‍රාමාත්‍යවරයා ඔය කියන උගත් බුද්ධිමත් ගණයටද වැටෙන්නේ, එහෙම නැත්නම් ඔහුම කියන පරිදි ඔහු කෝච්චියේ තේ විකුණපු සමාජයෙන් මතු වුණු සමාජය සරසවිය කොටගත් පුද්ගලයෙක්ද? හැබැයි ඔහු කොයිතරම් දුරට තමන්ගේ රටේ අධ්‍යාශයන්ට අදාළව සාර්ථක වෙමින් ඒවට මුහුණ දෙමින් කටයුතු කරනවාද? එතකොට ওই කාරණායක ගත්තහම මේ සහතිකමය සහතිකල දැන් කඩදාසි වලින් තහවුරු කරන ලද උගතුන් පියතුන්ට වඩා පාර්ලිමේන්තුවට යන්න ඕනේ රට ගැන හැඟීමක්, ඉස්සරහට කළ යුතු කාර්ය ගැන හැඟීමක් වගේම ලොකුම දේ තමයි හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු. හෘද සාක්ෂියක් නැති උගතෙක් බුද්ධිමතෙක් මෙන්ම නූගතෙක් හෝ අපරාධකාරයෙක්වත් මේ කාර්යාවලයේදී රටට වැඩදායක වන්නේ හෝ ජනතාවට වැඩදායක වන්නේ නැහැ. ඔහුට හෘද සාක්ෂියක් තියෙනවා නම් ඔහු අපි දන්නවා සමහර තැන්වල දැන් සරදියෙල් කියන උදාහරණ ගන්නකො. සරදියෙල් හෘද සාක්ෂියක් තිබුණු මිනිහෙක් විදිහට තමයි අපි සලකන්නේ. දැන් පොලිස් ඉතිහාසයට සාපේක්ෂව ගත්තාම ලංකාවේ පළවෙනි පොලිස් නිලධාරියා මරා දාපු අපරාධකාරයා විදිහට තමයි ලියවිලා තියෙන්නේ. හැබැයි සරදියෙල් කියන චරිතෙට රටේ පොදු ජනතාව අදටත් ගරු කරනවා, සුද්දට පහර දීපු මේ යම් අරගලයක් කරපු එහෙම කෙනෙක් විදිහට. සූර සරදියෙල් උතුම් කන්දේ සූර සරදියෙල්. ඉතින් එතකොට ඔය කියන ඒ ඔහුට හල් සාක්ෂියක් තිබුණා. ඒ වගේම ඔහුට දැක්මක් තිබුණා තමන්ගේ රට ගැන තමන් මේක සුද්දගෙන් නිදහස් කරගන්න ඕන කියලා. හැබැයි ඔහු කරපු ක්‍රියාදාමය සරලව අනු මේ සරලව නාමකරණය වෙද්දී ඒක නාමකරණය වෙන්නේ හොරෙක් මංකොල්ලකාරයෙක් මං පහරන්නෙක් විදිහට. ඉතින් ඔන්න ඔය වෙනස අපි තේරුම් ගන්න ඕන. හොරෙක් බාඩ නිර්දේශ කරන්නේ කොමුන සමාජයකද කියන කාරණේ තමයි අපිට වැදගත්. හොරෙක් බාඩ නිර්දේශ කරන්නේ මේ ප්‍රධාන සමාජයේ මේ නාම යෝජනා ගොන්න ඇතුළෙත් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ
උගතුන් බුද්ධිමතුන් යයි සම්මත කරලා එම විභාගය සමත් කරන්නේ කවුද කියලා දැන් එකක් දැන් මේ පොදු ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ විභාග සමත් වීම සම්බන්ධව මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය තුල කඩේම් ජයගත්තයි පමණක් නෙවෙයි මේ දේශපාලනික වශයෙන් අපි කාට හරි සේවය කරලා තියෙනවා හැබැයි මේකෙදි සැලකිලට අරගෙන තියෙනවා උගත් වියත් වගේම පොහොසත් කමක් ටිකක් මේ මුදල් වියදම් කරන්න පුළුවන් අපි කියන අතදිගාරලා මුදල් වියදම් කරන්න පුළුවන් මැතිවරණයකට ඕනෑ නම් ඡන්දදායකව කීප දෙනෙක් අපිට මුදලට ගන්න පුළුවන් එහෙමයක් නැතුවම නොවේ නොවන අයත් කොහොම වුණත් මෙවර මැතිවරණයේ සුවිශේෂී එකක් අසර ගණනාවකට පස්සේ වෙනත් ජනාධිපතිවරයෙක් පත් කරගත්ත මොහොතක අලුත් ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු තියෙන රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තීරණාත්මක ගිවිසුම් ගොඩක පැටලෙච්ච ආර්ථිකය බංකොලොත් වෙච්ච වසංගතයක් විසින් රට වසා දාපු මෙවැනි සුවිශේෂී කාරණා ගොඩක් ඇතුලේ ජනතාවගේ චූටි මනසක් පොඩි මනසක් ඇතුලේ මේ මැතිවරණ ව්‍යාපාරයේ සහ ඡන්දදායකයා තමාගේ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධව පුංචි සටනක ඉන්නවා. එතෙන්මයි කියනවා මේ මීටරයක් දුරින් ඉඳලා අත හොදගෙන ඇයි පොලිම ඉඳලා ඡන්ද දාන්න යන්නේ අපි. ඒතරම් මහන්සි වෙන්න අපට නම් උවමනාවක් නැහැ කියනවා. හැබැයි ඒකත් ඒතරම් හොඳ අදහසක් නෙවෙයි. ඒ හින්දා අපි මේව ගැන යහපත් විදිහට බලන්න ඕනේ. අපි දින සජීවි සංවාදයේ අවසන් විරාමයට යන්න ඔබින් අවසර ලිනවා. ප්‍රන්දේශයට එන්න. මෙවර මැතිවරණයේ සුවිශේෂී වන්නේයි අද කතා බහ නින්නද සමගින් දැන් මේ 0662283608609 අපි ඔබට විවෘත කරලා තියෙනවා එන්න පුළුවන් මැදිරියට මේ පිළිබඳ කතා බහ අපිට මේ පිළිබඳ ලොකු කතා බහක් තියෙනවා දැන් අපි බොහෝ විට මේ මෙවර මැතිවරණයේ විශේෂ වන්නේ ඇයි කියපු කාරණේ ඇතුලේ බොහෝ කාරණා කතා කරා හැබැයි ජනතාවට මේක විශේෂ වෙන කාරණා කීපයක් තියෙනවා අපි කතා කරමු මේ කපිල ගමගේ මහත්මයා දැන් ජනතාව හැමදාම බොහෝ දුෂ්කරතා විඳගෙන තමයි මේ 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 තමන්ගේ ජන ජීවිතය ගෙවන්නේ අපි දැන් මේ මේ පළාත්වල ගත්තොත් එහෙම රට මැද සහ උතුරු මැද සහ මේ මේ බොහෝ පළාත්වල කොළඹ හැරෙනකොට අනිකුත් අදාසන් ප්‍රදේශවල දකුණු හෝ වේවා මිනිස්සු තමන්ගේ ජීවිකාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා දැන් ආය බඩු මිල පිළිබඳ සංවාදය ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ දිනින් දින ශ්‍රී ලංකාවේ භාණ්ඩ හෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යනවා විදුලි බිල්පත් සම්බන්ධව කතා ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේ ඉන්ධන සහනාධාර පිළිබඳ කතාවක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ජාතිවාදයේ සම්බන්ධව මේ වේදිකාවලට කතා ඇවිල්ලා තියෙනවා දැන් ජනතාව හැමදාම මේ ප්‍රශ්නෙදි පීඩාවෙන්ද ගමේ මිනිස්සු එකට හි ජීවත් වුණා නම් දේශපාලන කණ්ඩායම් මේ ජාතිවාදයේ හදනවා කියලා කතාවක් තියෙනවා දැන් මේ මේ මහා ප්‍රශ්න ගොන්නේ ජනතාව ගැලවෙන්න එපා ජනතාවට මේවා පෙළින් පෙළ වටහා ගැනීම අවශ්‍යයි තමන්ගේ ඡන්දදායක විඥානය සකස් කර ගැනීම දැන් ඔබ කල්පනා කරන හැටියට මේකි කාරණා සම්බන්ධව දැන් ඔබ මා කලින් සඳහන් කරා ජනතාවගේ පාර්ශ්වයෙන් මේක බලපාන විදිය ඔවුන්ට අවශ්‍ය රටක් විතරයි හැබැයි ඔවුන්ගේ හැසිරීම හරියට කරලා තියෙනවද ඔවුන් දැන්ගේ ඔවුන් ඔවුන්ගේ භූමිකාව ඉටු කරමින් ඉන්නවද ඔවුන් මේ ඡන්දෙදී ඔවුන් මොනවා කරයිද කළ යුතු දේවල් මම ප්‍රධාන වශයෙන් හතරක් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම කියනවා මේ ඡන්දය සුවිශේෂී වන්නේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරයක් විදිහට අපි දාගමු කියලා මම යෝජනා කරනවා. අපි අපේක්ෂකයන්ට හෝ දේශපාලනඥයන්ට බණින්න එක වෙනුවට අපි අපිටම බැනගමු කියලා. ඒක සුවිශේෂී මෙතෙක් අපි කරගත්තේ නැති දෙයක් නම් මේ ඡන්දයේ සුවිශේෂී ඡන්දයක් වඩ පත් කරගමු අපි අපිටම බැනගෙන. එහෙම කරලා අපි බලමු අපි කොතනද වරද්ද ගත්තේ කියලා. උදාහරණයක් අපිට දැන් රසංග කිව්වා වගේ අපිට අපේක්ෂකයෝ ලබා දෙනවා නාම යෝජනා සහිතව ඔය කිව්ව විදිහට කුඩුකාරයෙක් අපිට ඉන්නවා දැන් අපේක්ෂකයෙක් විදිහට. එහෙම නැත්නම් මිනිමරුවෙක් අපිට ඉන්නවා අපේක්ෂකයෙක් විදිහට. එහෙම නැත්නම් ලොකු වංචාකාරයෙක් අපිට ඉන්නවා අපේක්ෂකයෙක් විදිහට. හැබැයි ඔහුට නාම යෝජනා ලබා දෙන්න අදාළ පක්ෂයේ ලේකම්වරයට සභාපතිවරයට ජාතික සංවිධායකවරයට සිද්ධ වෙන්නේ ඇයි? ඔහු සමාජයෙන් කොන් වෙලා ධූරීභූත වුණු පුද්ගලයෙක් නම් ඔහුට අපේක්ෂකත්වයක් ලබා දීමට
ඒ පක්ෂය සූදානම් වෙන්නේ නැහැ. හැබැයි ඔහුට නාම යෝජනාවක් දෙන්නේ ඔහුට බලවේගයක් බිමේ ඉන්නවා කියන එක කාරණයක් වෙන නිසා. ඔහු මොන තරමේ වැඩිකාරයෙක් වුණත් ඔහුව අතන හරින බලවේගයක් සමාජයේ ඉන්නවා. ඒ ටික අපි ඡන්ද විදිහට අපිට නෙලා ගන්න ඕනේ. ඒ නිසා අපි ඔහුට නාම යෝජනාවක් දෙන්න ඕනේ. ඔක තමයි සරල තීරණය. ඒ වරුවේ ගියොත් අර මල් ටික නෙලා ගන්න පුළුවන්. ඒ වෙන මල් ටික නෙලා ගන්න පුළුවන්. ඉතින් එතකොට එහෙමනම් ඒ ඔහු වටා ඉන්න බලවේගය කියන්නේ කවුද? ඒ අපිනේ. ඡන්ද දායක කියෝනේ. ඔහු 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 කොයි ආකාරයේ අර සරල භාෂාවෙන් කියනනම් අපතේ මොන බව දැන දැනම ඔහු වටා ඉන්නේ ඇයි? මම හිතන්නේ ඒක අපිට බලපාන ප්‍රධාන කාරණයක් තියෙන අපේ මේ පසුගාමී මානසිකත්වයත් එක්ක අපි හරි කැමති චණ්ඩියෙකුගේ ගෝලයක් වෙන්න. අපි කාටවත් ඕනේ නැහැ චණ්ඩියා වෙන්න. අපි අර අර මුදලි මුහන්දිරල්ලට යට වෙලා එහෙම හිටපු ඒ පසුගාමී කාලයේ විකාශයේ තැනක අද ඉන්න මිනිස්සු විදිහට අපි කැමති අපිට ඕනේ නැහැ මුදලි වෙන්න. අපිට ඕනේ නැහැ මුහන්දිරන් වෙන්න. අපිට ඕනේ ආරච්චි මහත්තයා වෙන්න. හැබැයි ආරච්චි මහත්තයා ළඟ ඉන්න මිනිහා, ආරච්චි මහත්තයාගේ කරත්තෙ දක්වන මිනිහා, ආරච්චි මහත්තයාගේ කුඹුරේ වැඩ කරන මිනිහා, ආරච්චි මහත්තයාගේ කුස්සියේ උයන මිනිස්සයා, එහෙම නැත්නම් මුහන්දිරම් ගිහිල්ලා තව කාට හරි ගහනකොට මුහන්දිරම් මොන හරි බලපෑමක් කරනකොට ආන්නේ මුහන්දිරම් ගහපිය කිව්වම ගහනටක් ගාල ඉදිරිපත් වෙන මිනිහා වෙන්න. කරත්තේ අපි හරි කැමති. කරත්තේ අදින කෙනා වුණත් කමක් නැහැ. කරත්තේ අදින කෙනා වුණත් කමක් නැහැ. ඉතින් මම කියන්නේ ඔන්න ඔය පසුගාමී මානසිකත්වය නිසා අපි චණ්ඩියා වෙන්න නෙවෙයි කැමති වැඩි ප්‍රමාණයක් චණ්ඩියාගේ ගෝලියෝ වෙන්න. ගෝලිය වෙලා චණ්ඩි අරයා අද මගෙත් එක්ක hina වෙලා ගියානේ කියලා කිව්වනම් ඒ හොඳටම ඇති සතියකට. එහෙම පසුගාමී මානසිකත්වයක ඉන්න ප්‍රමාණයක් අපි ගාව අපේ මිනිස්සු අතර ඉන්නවා. මම අන්නේ ඒකයි මම කියන්නේ අපි අපිට බැන ගන්න ඕන කියලා. අපි අපිට බැන ගන්න එක මේ මෙතිවරණ සුවිශේෂී කාරණයක් කරගමු. මොකද ඒ අපි මේ කියන කුඩුකාරයාට හෝ වංචාකාරයාට නාම යෝජනා ලැබෙන්නේ අපි ඔහුට ඉන්න නිසා. ඒ කුඩුකාරයා හෝ වංචාකාරයා හරහා අපේ ඡන්ද ටික අදාළ පක්ෂයට නෙලා ගන්න ඕන නිසා. එහෙමනම් අපි පළමුව ඔහු ඉවත් අපින් ඉවත් කරනවා. ඒ බලය අපට එනවා. ඒ බලය අපට එනවා. ඒකට ඇවිල්ලා දෙන්නේ තමයි දැන්. ඔව්. මම ඒකයි යෝජනා කරන්න හදන කාරණා හතරක් කියලා. පළවෙනි එක තමයි අපිට අමතක වීම දුරු කර ගන්න ඕන. අපිට හරියට අමතක වෙනවා මේ මාස කීපයකට කලින් නැත්නම් සති දෙක තුනකට කලින් මේ මිනිස්සයා නේද අර ජරා වැඩේ කළේ කියන එක. ඒක මට කලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට කලා වෙන්න පුළුවන්. හැබැයි මුළු සමාජයේ ඉස්සරහම ප්‍රතික්ෂේප වුණු වැඩක්. හැබැයි කළා. දැන් අදේ මුකුත්ට සුදු වෙනගෙන ඇවිල්ලා ඉන්නවා. අපිට අමතකයි අර වැඩේ කරපු කෙනා මේ කියන එක. අමතක වීම. ඊට පස්සේ නොසලකා හැරීම. මොන තරම් කැත වැඩක් කළා වුණත් අපි ඒක කාලයත් එක්ක නොසලකා හැරෙනවා. අපි අර කෙනෙක් මරුණාම චර මේ හරක් හොරා වුණත් අපි උපාසක මහත්තයා කරනවා වගේ අපි නිකන් අපේ තියෙන ඒ හැදියාව හැදිලා තියෙන විදිහත් එක්ක අපි සමහර දේවල් නොසලකා හරිනවා. එතකොට මේ නොසලකා හැරීම කියන එක අපි කරන තවත් වැරද්දක්. ඊට පස්සේ අපි අර මං කලින් කිව්වා වගේ චණ්ඩිකමට ගරු කරන එක. ඒක කරන්නේ මහා ජරා වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඒක චණ්ඩිකමක්. අර කට්ටිය ඉස්සරහා හන්දිය මැද ඇඳිවත භාගයට උස්සගෙන ඒ කරපු රාජකාරිය ලොකු චණ්ඩිකමක් අපි ඒකට ගරු කරනවා. එහෙම කරානේ කියලා අපි ලොකු වටිනාකමක් දෙනවා ඒකට. ඒක අපි කරන තුන්වෙනි වැරැද්දක්. තව එනෙත් එක තමයි ඔය සියල්ල අතරේ තමන් අවතක් සිරු කිරීම. අපි ඉතින් කවුද? අපි ඉතින් බොහොම ශුද්‍ර මිනිස්සු. අපි ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් දෙනවා. මගේ ඉතින් එක ඡන්දයයිනේ තියෙන්නේ. ඒක ඉතින් අපි මොනව කරනද? කොහොමුණත් ওই මිනිස්සයා එනවා උඩින් කප් ගහලා දිනන්නේ. අපි දුන්නත් එකයි නොදුන්නත් එකයි ඒවා බලා අදාළ නැහැ. ඉතින් ඔය දිනනවා ලක්ෂ ගාණෙන් කියලා එහෙම කියනවා. ඒකෙන් තමන් අවශ්‍ය චිරු කරගනිමු. මම යෝජනා කරන්නේ මෙන්න මේ වැරදි හතර කරන්න එපා කියලා. මේ වැරදි හතර කරන්න සිද්ධ වෙනවා නම් තමන් තමන්ට බණින්න, තමන් තමන්ට ටොකු වෙන ගන්න, එහෙම කරගන්න ඡන්දයක් බවට පත් කරගෙන මේ ඡන්දයේ සුවිශේෂී ඡන්දයක් බවට පත් කරගමු. එතකොට අර කියන අයට නාම යෝජනා ලැබ දෙන්න හිතෙන විදිහත් දෙන්න හිතෙන සිතුවිල්ලත් පාලනය කරන්න අපිට පුළුවන් වෙනවා බිමේ දගෙන. අපුරු කතාවක් දැන්. බලය දීලා තියෙන ඔබටනේ මේ කාලේ නාම යෝජනා දීලා තියෙනවා කෙනෙක්ව තෝරන්න කියලා. හැබැයි ඉතින් අපිට ඒ ඈත් අපෙන් ඡන්දිල්ලවට ඔහුව තෝරනවද නැද්ද කියලා බලය තියෙන ඔබට. ඔබ ජීවිතේ වැරදි උත්තරයක් තේරුවොත් ඔබ ඔබේ ජීවිතේ අපි දන්නා සාමාන්‍ය විභාගයක් නම් ඔබට ලකුණු ගන්න ඕන නම් ඔබ හරි උත්තරේ තෝරන්න ඕනේ. හරි උත්තරේ තෝරන්න බොහෝ අය පාවිච්චි කරන්නේ ඉස්සරම හරි උත්තරේ වුණට වඩා වැරදි උත්තර ටික මොනවද කියලා හොයාගන්න. කෙනෙකුට අදහසක් තියෙනවා නම් මේ උත්තර තුනම වැරදි. ඒකට ඉබේටම
අඩුගානෙ අඩුම තරමේ ආසන්න වශයෙන් හරි උත්තරයක්වත් අපේ ප්‍රශ්නෙට ලියාගන්න පුළුවන්. මේක විභාග ක්‍රමයක් හිටියට කොහොම වුණත් ඔබට හිතන්න තියෙනවා ඉදිරියේදී ඔබ සතුව මහ විශාල බලයක් තියෙනවා. අපි හරිචන්ද්‍ර මහත්මයා දැන් එකක් තමයි ජනතාවගේ මේ දැන් මෙතුමා කිව්වා වගේ අපිට ආපසු කැඳවීමේ බලය නෛතික වශයෙන් මේ පොරොන්දු දෙනේවා ඉෂ්ට නොකිරීම වගේ සම්බන්ධ කාරණා අපි කියමුකෝ. අපිට කවදා හරි කියනවා අපි MCC ගිසුම අස්සම් කරන්නේ නැහැ කියලා. හැබැයි අපිට මොනවා හරි ප්‍රශ්නයක් කියලා මේක අස්සම් කරන්න උනා කියලා. ඒකෝ දැන් අපි ජනතාවට දීපු පොරොන්දු කඩ වෙනවනේ. එතකොට පොරොන්දු කඩ උනායි කියන කාරණේ සම්බන්ධව අපිට නැද්ද අයිතිවාසිකමක්? දැන් මේ මේ ඉතිහාසයේ ඉඳන් මේ මාරුවේ මාරුවට අපිව රවටපු ඉතිහාසයක් තියෙන. ඒ සම්බන්ධව අපිට මොකද්ද තියෙන මොකද්ද උසාවිය අපිට යන්න පුළුවන් ජනතාව වැඩි. මේ මේ ලංකාවේ නීතියේ වර්ධනයකුත් වෙන්න ඕන. ඔය 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 සිද්ධින් සම්බන්ධයෙන් ඒ කියන්නේ මහජන සිද්ධින් අඩු කර පබ්ලික් ඉන්ටරස් ලිටිගේෂන් කියලා සංකල්පයක් ලෝකේ නීති ක්ෂේත්‍රවල වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක සහ ඡන්දය ලබා ගන්න ওই වගේ අර්පණයක් දුන්නා නම් ඒක ඉටු කිරීමේ වගකීමේ දේශපාලන පක්ෂයට තියෙනවා. අපි බලාපොරොත්තු වෙන බලපෑමේ කණ්ඩායමක් හැටියට එවැනි කාර්යයතු වලද ඉස්සරහා නිරත වෙන්න. ඒ කියන්නේ තමන් බලපෑමක් තමන් පොරොන්දුවක් දීලා ඒක ඉෂ්ට කරේ නැත්නම් අපි අධිකරණයේ හමුවට යන්න මහජන සිද්ධින් අඩු කර හැටියට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඡන්දදායකගේ වගකීම කිව්වම ඇත්ත වශයෙන්ම කපිල ඉතාමත් මැනවින් පැහැදිලි කරා ඒ தත්ත්වය මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ කුමක්ද කියලා අපේ ඡන්දදායකයන් මේ අපිට තමයි සර්ජන් ඡන්ද බලය මේ මේ කලාපයේ මුලින්ම ලැබුණේ. ඊළඟට කාන්තාවට ඡන්ද බලය එංගලන්තේ ලැබෙන කාලෙටම සමානුගාමීව අපිට හම්බුණා. නමුත් අපි තවම දන්නේ නැහැ අපේ මොකද්ද මේකේ බලය කියලා. ඒ කියන්නේ නියෝ අපි වෙනුවෙන් නියෝජිතයෙක් අපි පත් කරන්නේ අපි ඔක්කොටම පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා අපි තමයි අපි නියෝජනය කරන්න කෙනෙක්ව තෝරගන්නේ. ඉතින් එතකොට ඒ තෝරගන්න නියෝජිතයා සර්ව සම්පූර්ණ ඒ කියන්නේ අවම වැරදි කරපු පුද්ගලයෙක් ඔබගේ ලයිස්තුවේ ඉන්න තෝර ගැනීම තමයි ඔබගේ යුතුකම. චෝදනාවලට ලක් වෙච්ච නැති. ඒ වගේම මට මං හිතන්නේ ඌන පූර්ණයක් හැටියට කියන්නේ මේ උගත්කම ගැන අපි කතා කරා. ඒතොර ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෝකයේම එහෙම විශේෂ උගත්කමක් තිබුණ නැහැ. එතුමී තාම හොඳින් චෝදනාවලට ලක් නොවි පාලනය කර ගියා. ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයාටත් එහෙම අධ්‍යාපන සුදුසුකම් කියලා තිබුණ නැහැ. අපි බannකොට අද කාලෙත් එක්ක බැලුවාම එතුමන්ලාට අවම චෝදනා තියෙන. ඒ වගේම තව දෙයක් දැදිගම ජයරත්න මහත්තයා මූලික වෙලාවේ කිව්වා මේ කේවල චන්ද්‍රක්‍රමය ආවොත් මේ සියලුම ප්‍රශ්න විසඳේ කියලා. මම එහෙම අදහසක් අපේ නෑ එහෙම වෙයි කියලා. අපි කියන්නේ මැතිවරණ අරමුදල් සීමා කරන්න වඩා විනිවිදභාවයෙන් මැතිවරණ ගෙනියන්න ජනතාව සහ ව්‍යවස්ථාදායක එකතු වෙලා වෙනත් විකල්පයකට යන්න කාලය එළඹ තියෙනවා කියන එක තමයි අපි කියන්නේ. දැදිගම ප්‍රදේශයේම ගත්තම මේ 1936 තිබිච්ච මැතිවරණයක් ගැන මම අහලා තියෙනවා. ප්‍රථම වතාවට ගුවන් යානා ඒ කියන්නේ ඩඩ්ලි සේනානායක මහත්තයා මුලින්ම තරඟ කරපු අවස්ථාවේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මැතිවරණ ව්‍යාපාරය කරන්න හම් වෙන්නේ නැහැ. يعني මර බලය සහ මුදල් වියදම් කිරීම අතීතයේ මැතිවරණවල ඕනතරම් උදාහරණ තියෙනවා. එම ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරලා තියෙනවා අර මුදල් වැඩියෙන් භාවිතා කරපු නිසා. දැදිගම ආසනේ මේක නිසා මම කියන්නේ කේවල ඡන්ද ක්‍රමයේම එකම විසඳුම කියලා. මේක ඊටාම ව්‍යවස්ථාවක් අපි ගෙන එනවා නම් පුළුල් සංවාදයකට ලක් කරලා තමයි අපි මේ අඩුපාඩු අවම කරගෙන ගේන්න ඕන. දැන් රටේ ඔබතුමා ළඟටමයි මම නවතින්නේ. දැන් අපේ රටේ දේශපාලන මග කියන කාරණේ දේශපාලනයේ ඉදිරි මග නිවැරදිව දිශාගත කිරීම සඳහා බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල සිවිල් සංවිධාන සහ පුරවැසි සංවිධාන කිසියම් ආකාරයක මග පෙන්වීම කරන ඔවුන්ගේ අරගල ඔවුන්ගේ සටන් ව්‍යාපාර ඔවුන්ගේ වෘත්තීය සමිති දැන් සමහර ගත්තාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්වයි කණ්ඩායම් ගත්තා වෙනත් වාමාංශික දේශපාලන බලවේග වගේ ගත්තහම මේ සමාජ දේහයක් ඇතුලේ මේ දක්ෂිණාංශික පක්ෂවලට බොහොම ප්‍රගතිශීලී විදිහට යන්න කිසියම් බලපෑම් කරන ස්වරූපයක් අපි දකිනවා. බොහෝ දේශපාලන මේ අර මෙතුමා කිව්වා අර ආපසු කැඳවීමේ බලයට හා සමානයි. මොකද ඒ ගිහිල්ලා කැඳවන්නේ යන්න කලින් අපි පාර කියනවා. දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්. අපේ ඇතැම් රාජ්‍යනුන සංවිධානය හැටියට යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඒවා අපි දන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොතනටද සේවය කරන්න කියලා. හැබැයි එබැනි මේ පුරවැසි සංවිධානවල කාර්යභාරය සිවිල් සමාජයේ අනිකුත් දෙගුතුන් වියතුන් ගැන කතා කරා වගේ ඒ භූමිකාව රටක කලාකරුවන්ගේ මේ සමස්තය අපිට මේ වටිනව නේද? අනිවාර්යයෙන්ම අපි ඇත්තටම මේ වසර 72ක ඉතිහාසයේ කැරලි කීපයකට මුහුණ දීලා රට ආපස්සට ගිය රටක්. දකුණේ සිංහල කැරලි දෙකක් ඇති වුණා. උතුරේ කැරැල්ලක් ඇති වුණා. අපි මේ වයින් පාඩම් ඉගෙන ගත්තේ නැහැ.
ඊට අමතරව සිවිල් සමාජය කියන එක ඉස්සර මීට මෑත එම කැරලි ඇති වෙන්න කලින් ලංකාවේ විශ්වවිද්‍යාල තුර සමාජයේ යම්කිසි දේශපාලන මතයක් කතා කරන බවක් මිනිසු අතර සංවාදයක් තිබුණා. දැන් ඒ අවම වීගෙන යන බව තමයි පේන්නේ. මේ සිවිල් සමාජයේ සංවිධානවලිනුත් බොහෝමයක් විදේශ ආධාර මත යැපෙන එහෙම පුද්ගල පහලට ගමන් නොකරපු සංවිධාන කියලා තමයි කියන්න පුළුවන්. ඒක තමයි අපේ පසුගාමීත්වයට හේතුව. මේ සමාජයේ මේ බොහෝ දේවල් අපි කතා කරාට අපිට ෆීඩ්බැක් එකක් හම්බෙන්නේ නැහැ සමාජයේ. ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි හිතන්නේ සමාජයේ මීට වඩා දැනුවත් වෙන්න ඕන මේ උසස් අධ්‍යාපන ආයතන වල දේශපාලනය මීට වඩා ප්‍රායෝගිකව රටේ වෙන්නේ මොනවද කියලා මේ 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 දායක වෙන්න ඕන. පුරවැසියන් සහ ඒක පාසල් අධ්‍යාපනයේ තුලින් මැති වෙන්න ඕන දෙයක් කියලා මම හිතනවා. නැත්තම් අපි මේ වගේ අපේ ඡන්දදායකයෝ වැරදි කිරීම නවතින එකක් නෑ ඉදිරියට. වාමාංශික පක්ෂවල කාර්යභාරයකට ඔබතුමා මොකද හිතන්නේ? පක්ෂ හැටියට ගත්තහම වාමාංශික පක්ෂ අපි තාම සමාවෙන්න දැන් ඉතිහාසයේ 60 70 දශකයේ වගේ කාලයට යනකොට අපිට වෙනත් කමියුනිස්ට් සමසම වෙනත් පක්ෂවල කෙසේම් මේ ප්‍රගතිශීලී නැත්නම් සාධනීය ආදර්ශයන් තිබුණානේ. අපි දැන් වෘත්තීය සමිති අරගල ඉතා ශක්තිමත්ව තිබුණා. හැබැයි දැන් වර්තමාන සමාජ වෙනකොට ඒක කොහේ හෝ පක්ෂයකට හේතු වෙලා මුක්කුවක් ගහලා මේ 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 නව ලිබරල් ආර්ථිකයේම තවත් මුක්කු බවට පත් වෙලා තියෙනවා. දැන් මේ 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 මේවා පිළිබඳ පැහැදිලිව අපි කතා කළ යුතුයි. ඒ සම්බන්ධව ඔබතුමා තරම සීතල යුද්ධයේ තියෙන කාලේ කියන්නේ සෝවියට් දේශය සහ වාමාංශික කඳවුර තියෙන කාලේ ඒ තිබිච්ච කතිකාවත සහ තිබිච්ච වමේ ව්‍යාපාරයේ බිඳ වැටීමත් එක්ක ලංකාවෙත් දිය වෙලා ගියා. ඉතින් ඇත්තටම ඔය 75 වගේ කියන්නේ සභා ගාණ්ඩු පිහිටවීම 60 ගණන් වල 60 දශකයේ 70 දශකයේ ඇති වෙලා සාම්ප්‍රදායික වම දිය වුණා වගේම දැන් ජනතා විමුක්ති වෙරමුණ වගේ පක්ෂත් එම තත්වයටම ගිහිල්ලා ආදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඇත්තටම ප්‍රශ්නේ මේවා වාමවාදී පක්ෂද කියන එක. මොකද මේ වර මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ වමේ අපේක්ෂකයෝද කියන ප්‍රශ්නෙත් ඇති වෙලා තියෙනවා එවැනි පක්ෂවලින්. ඊට අමතරව ගත්තොත් ඊටත් වඩා දැඩි මතධාරී පක්ෂ ප්‍රායෝගිකද කියන දැන් ගෝලීය තත්ත්වය අපි අඳුර ගන්න ඕන ලෝකයේ සමාජවාදී ඉතාම තුරන් වෙලා තියෙනවා. දැන් මම දැක්කා එක්තරායිම නායකයෙක් ප්‍රකාශ කරනවා චීනය අපි පිළිගන්නේ නැහැ සමාජවාදීන්ට. ඒතොර ලෝකයේ ඒගොල්ලෝ ජනතාවට ඉදිරිපත් කරන මොඩලේ මොකද්ද මේ මේ අපිට බලය හම්බුනොත් අපි රට ගෙනියන්නේ කොහොමද? අපි වර්තමානය සමග ජීවත් වෙන්නේ ඉතින් ප්‍රායෝගික නොවන ගතියක් තියෙන මම හිතන වර්තමාන තරුණ පරපුර බුද්ධිමත් ඒකත් හේතුවක් මේ පිළිබඳ ඉතාමත් මේ මේ ආකර්ෂණය නොවෙන්න උන්ට. නමුත් කවිල් මහත්මයා මම මෙතුමා ළඟට යන්න දැන් හැබැයි නමුත් අපේ දැන් කොවිඩ් වගේ වසංගතයක් හමු වෙයි අපි දැක්කන්නේ සුබසාධන රාජ්‍යයක තියෙන වැදගත්කම. ඒ කියන්නේ අපිට මහජන සේවාවන් ජනතාවගේ දේවල් ඉටු කිරීම සම්බන්ධව අපි ටිකක් ඉදිරියෙන් හිටියන එක පිළිගන්න වෙනවා. ඒකෝර දැන් අපි සමහර ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතරයයි තත්ත්වයන් භුක්ති විඳින සමාජයවල මිනි කඳු ගොඩ ගැහිච්ච විදිහ අපි දැක්කා. අපිට මේ ලෝකේ නව ආකෘතියක් හොයන්න ඕනේ නැද්ද? අපි වගේ රටවල අපි වගේ දූපත් දැන් එකක් තමයි ගෝලීය ආර්ථික දේශපාලන ප්‍රවණතාවයන් අපිට ඍජුව බලපාන බව අපි දන්නවා. හැබැයි මේ ප්‍රවණතාවයන් මත ඉඳිමින් මේ ප්‍රවණතාවයන් වල දැන් මේක කිසිසේත්ම ආණ්ඩුව පාවිච්චි කළ යුතු නැහැ MCCY වගේ ගිවිසුමක් ගොඩදා ගැනීමට. හැබැයි මේ මේ තත්ත්වයන් තුළ ඉඳගෙන අපිට මේ දිනන්න යමක් කරන්න බැයිද? දැන් තුම ඔබතුමාර කලින් කිව්ව දැන් නව ජනාධිපතිවරයා මේ නව ව්‍යාපෘති හොයමින් ඉන්නේ ඒ සඳහා නොවෙන්න බැරිද? දැන් අපිට ටිකක් පොඩි සාධනීය තත්ත්වයන් එපැයි මේ රට හැම දෙයක්ම විවේචනනේ අපි ගේන්නේ. ඒ කියන්නේ විවේචන ගෙනල්ලා මේ රට විවේචන වලින් පිරිලා බැනුම් වලින් පිරිලා මේ රට පුංචි දූපතේ දැන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි ප්‍රශ්න නිෂ්පාදනය කරලා තියෙන්නේ බඩු නෙවෙයි. ඒත් අපි මෙව්වා තමයි අපි දෛනිකව පරිභෝජනය කරන්නේ නේ. ඉතින් මිදෙන්න එපා අපි. ඔව් ඒක තව දැන් මම අර කලින් ඡන්දදායකයන්ට කිව්ව කාරණා හතරක්ගෙන් ඒ අවසන් කාර්යය තමන් නවතක් සේරු කිරීම. ඒක අපි රටක් විදිහට කරන වැරද්දක්. තමන් නවතක් සේරු කර ගැනීම ඇතුලේ දැන් උදාහරණයක් අපිට මතකයි එඩ්කාගේ විසම අත්සන් කරන්න යන වෙලාවේ අපේ ඉන්දියාව සැලකුවේ ලොකු අයියා කියලා. නෑ ඉන්දියාව ලොකු අයියා නෙමෙයි. ඉන්දියාව අසල්වැසියෙක් කිව්වහම නැති. අපිම මානසිකව බිඳ වැටිලා යා ලොක්කා අපි පොඩ්ඩා කියලා එහෙම කියාගන්න තැනකට ගියොත් ඒ තවත් අවතක්සිරු කර ගැනීම හරහාම අපි දොරවල් වහ ගන්නවා. අපිට යන්න තියෙන ඉඩ කඩ අපි අහුර ගන්නවා. ඒ නිසා අපි තමන් අවතක්සිරු කරගන්නේ නැතුව යම් නිශ්චිත ගමනක් යන්න ඕන. ප්‍රධාන වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් මේ ගමන යන්න අපිට පුළුවන්. ඒකට අවශ්‍ය වෙනවා ශක්තිමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. දැන් ඔබ ඒ කලින් වෙලාවකදී ඇහුවා ජනාධිපතිවරයාට තවත් බලතල අවශ්‍යද කියලා. සරල උත්තරේ ඔව්. හොඳම උදාහරණේ ආරක්ෂක ඇමතිකම ජනාධිපතිවරයාට තියෙන්න ඕනද නැද්ද?
අපි දන්නවා පහුගිය දවස්වල මේ රට ආරක්ෂා කරගන්න ආරක්ෂක කමිටුකම ජනාධිපතිරට තිබීම ඉතාම වැදගත් වුණා. නමුත් දැන් මේ අත්‍යවශ්‍ය මොහොතේ ජනාධිපතිවරට ආරක්ෂක කමිටුකම තියාගන්න බෑ මේ අලුතින් මේ දාලා තියෙන සංශෝධනත් එක්ක. එහෙම බෑ ආරක්ෂක කමිටුකම ජනාධිපතිවරට තියෙන්න ඕන. ඒ වගේම තමන්ගේ දැක්මට අදාළව කටයුතු නොකරන කැබිනට් ඇමතිවරයෙක් වුණත් ඉවත් කරන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තු ඊට එරෙහි වෙනවා නම් ඒකත් එක්ක හැප්පෙන්න අවශ්‍ය ශක්තිය ජනාධිපතිවරට තියෙන්න ඕන. බලතල. බලතල. ඒ වගේම ඒ ශක්තිය ලැබෙන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ වගේම රට ඉස්සරහට යන්න නම් තමන් අවතක්සිරු කරගන්න නැතුව නිවැරදි ආර්ථික දැක්මක් ඇතුව යද්දි දේශපාලන කුණාටු වලට මුහුණ දෙන්න පුළුවන් විදියට ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඔහු සන්නද්ධ වෙලා ඉන්න ඕන. ඒ වගේම මේ රටට අදාළව එදා ඉඳන්ම තියෙනවා බෙදුම්වාදී තර්ජන. ඒ බෙදුම්වාදී තර්ජන වලට පිළිතුරු ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඔහු සන්නද්ධ වෙලා ශක්තිමත් වෙලා ඉන්න ඕන. මේ කාරණා ටිකත් එක්ක ගත්තහම තමයි අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවයකට පාවිච්චි කරන්න ඕනේ. අපිට මතකයි 2004 සුනාමිය වෙලාවේදී අපිට හොඳ අවස්ථාවක් තිබුණා රටේ සමස්තය වෙනස් කරලා ඉස්සරහට යන්න, මේ අලුත් හැඩයකින් ඉස්සරහට යන්න. නමුත් අපි අවස්ථාව ගත්තේ නැහැ. 2009 මැයි මාසේ අප්‍රේල් මාසේදී ඒ මැයි මාසේ 19 වෙනිදා අපිට ලැබුණු ජයග්‍රහණත් එක්ක අපට තිබුණා මේ බෙදුම්වාදී ලක්ෂණ අයින් කරලා අලුත් ව්‍යවස්ථාවක් එක්ක අලුත් ගමනක් යන්න. අපි අවස්ථාව ගත්තේ නැහැ. දැන් අපිට මේ 69 ලක්ෂයේ ජනවර්ම සහ නව ජනාධිපතිවරයෙක් සමග ඇති වෙලා තියෙන අලුත් තත්ත්වය යටතේ මේකත් තව එක අවස්ථාවක්. කොවිඩ් එකත් ඒකට ආශිර්වාදයක් කරගෙන ජාතික ආර්ථිකයත් ජාතික දේශපාලනයත් සමාජීය තත්ත්වයත් සියල්ල කැටි කරගත්තු අපට ආවේණික මොඩල් එකක්, අපට ආවේණික මොඩලයක් සහිත ගමනක් යන්න, ගමනක් පටන් ගන්න පුළුවන්. ඒකට ගැළපෙන සුදුසු හැකියාව තියෙන සහ ජනතාව විශ්වාස කරන නායකයෙක් ජනාධිපතිවරයා විදිහට ලැබිලා ඉන්නවා මේ අවස්ථාවේදී. ඒ ජනතාවගේ ලැබුණු විශ්වාසයට ගරු කරමින් ඔහුට ඒ ගමන යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් රටේ තියෙනවා. ඒ විශ්වාසයට ගරු කරමින් මේ ගමන යන්න පුළුවන්, ඒකට අවස්ථාවයි මේ ලැබිලා තියෙන්නේ. රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, දේශපාලඥයාට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වගේම දැක්මක් වගේම පුරවැසියාට දැක්මක අවශ්‍යතාවය තිබෙනවා. අන්තිම මිනිත්තුව හරිචන්ද්‍ර මහතාට පුරවැසියාගේ දැක්ම රටේ අනාගතයට බලපාන කිබදු ආකාරයෙන්ද මිනිත්තු දෙකක් ඔබට තියෙනවා? පුරවැසියාගේ දැක්ම විවෘතව ඇත්තරම් බලලා තියෙන පුරවැසියාගේ දැක්ම නිසා තමයි මේ 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 මෙවැනි වර්තමාන තත්ත්වයකට, අර්බුදකාරී තත්ත්වයකට පහුගිය දශක කිහිපෙම අපි මුහුණ දාන්නේ. අපි අතීතයේදී 53 හර්තාල ඉඳලා ගත්තම ඉතාම සුළු කරුණු නිසා ආණ්ඩු වෙනස් කරපු හාල් මිල 735කින් වැඩි වුණාම පෙළපාලි ගියපු, එහෙමත් නැත්නම් ඉතාමත්ම සරල පොරොන්දු වලට හඳෙන් හාල් දෙනවා, ධාන්‍ය වර්ග 8ක් දෙනවා, නැත්නම් රුපියල් 10,000කින් පඩිය වැඩි කරනවා වගේ කිව්වම රැවටිච්ච ජනතාවක්. ඒක ඉදිරියේදීත් එහෙම වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ජනතාව බුද්ධිමත්ව තමන්ට ලැබිලා තියෙන අපේක්ෂකයන් අතුරින් වැරදි අවම ප්‍රමාණයක් කරපු, තමාව නියෝජනය කරන්න සුදුසුයි කියන කෙනා මොන පක්ෂ වුණත් අපිට ගමන්නේ. ඒවැනි කණ්ඩායමක් මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා යවන්නේ, ඒක තමයි රටේ යහපත වෙනුවෙන් ඔබට කළ හැකි කාර්යය. සෝති ඔබට. වැරදි මිනිසුන් ඔබ ඉදිරියට ගේන්න එපා. සමහර විට අපිට මගතොටදී හම්බෙන නුසුදුසුයි අපි සම්මත කරගත්තු කෙනා එක්ක අපි අපූර්වට ඡායාරූපයකටත් පෙනින්දලා මූණු පුතරක් දානවා අපි දැන් අහවලා එකයි ඉන්නේ කියලා. අපි හිතන්නේ ඒවා ඒ තරම්ම සුදුසු නැහැ. කෙනෙක් උත්තරීතර කෙනෙක් ඉන්නවනම් තමන්ගේ ජීවිතයට දායක වෙච්ච ආදරණීය අම්මා තාත්තා සහ තමන්ගේ ගුරු වරු දෙමාපියෝ ඉන්න පුළුවන්. ඒ හැරෙනකොට අහසින් පාත් වෙච්ච මැතිවරණයක් හරහා කඩා වැටිච්ච අපේ ජීවිතවලට බලපෑමෙල්ල කරන එහෙම ආගන්තුක පුද්ගලයෝ අපිට ඒ තරම්ම වටිනවද කියලා හිතන්න ඕනේ. හැබැයි අපි ඔවුන්ව යවන්නේ අපේ වැඩේ කරගන්න විසක්කන් ඔවුන්ගේ වැඩේ කරගන්න නෙමෙයි. ඒ නිසා ජනතාව මේ බලය ගන්න තෙක්, ජනතාව මේ බලය අතර ගන්න තෙක් රට මේ විදිහටමයි. සා ඔබ වහලා වහලෙක් බව තේරුම් ගැනීම තමයි වහල් භවෙන් මිදීමට අවශ්‍ය එකම ප්‍රවේශය. ඒ අවබෝධය ඔබ දිනා ගනී කියන විශ්වාසයෙන් මෙවර මෙතිවරණයේ සුවිශේෂී වන්නේ ඇයි කියන මාතෘකාව යටසේ සංවාදය නිමා කරන්න සූදානම් වෙනවා. සංවාදයේ පෝෂණය කිරීම සඳහා මා ඔබ ලංකා පදනමේ අධ්‍යක්ෂ නීතිච්ච කපිලගමගේ මහත්මයා ඔබ රට මැදට ආවා. බොහොම ස්තුතියි සංවාදයේ පෝෂණය කරාට. අපි ආයෙත් දවසක හමු වෙමු. එතකම ජාතික මෙතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිච්ච ප්‍රසංග හරිචන්ද්‍ර මහත්මයා ඔබ බොහොම කරුණාවලින් පොහොසත් කරා සංවාදයේ. ස්තුතියි ඔබට බෙහෙවින්ම. අපි ආයෙත් දවසක හමු වෙමු. හිතවතුනේ කතාව සාරවත් විය යුතුයි.
සාරවත් කතා බහකින් අපි බලාපොරොත්තු වෙන්නේ සාරවත් මිනිහෙක් සාරවත් දේශපාලන වටහා ගැනීමක් සහිත මිනිහෙක් සාරවත් රටක් හෙට රට හැදීමේ වගකීම ඔබ බාර ගන්න අපි එකතු වෙමු ජාති කුල මල ආගම් පක්ෂ ભેදකින් තුරෝ යහපත් රටක් වෙනුවෙන් අපි හිටගමු අනාගතය වෙනුවෙන් සැමට ජයග්‍රහය අනාගතයක් අපි කියලා නම් ප්‍රවේශමෙන් ආයව සංගතය අපි ළඟට එනවා අපි ඔබට ගොඩක් ආදරේ අපි කියලා නම් ඔබට සුබ රාත්‍රියක්।